සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පිනතුනි පුල්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළ මේ ධර්මය සසර පැවැත්ම පිණිස උපකාරක ධර්මයක් නොවේ, සසරින් මිදීම පිණිස උපකාරක ධර්මයක්. සර්වඥන් වහන්සේ ලෝකයට දේශනා කළ ධර්මය භව පැවැත්ම පිණිස උපකාරක ධර්මයක් නොවේයි, භවයෙන් මිදීම පිණිස භව නිරෝධය පිණිස උපකාරක ධර්මයක්. එතකොට අපි සද්ධර්මය අහන්නට ඕන. සසරින් මිදීම අරමුණු කරගෙන, භවයෙන් මිදීම අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව සංසාර පැවැත්ම මහ දුකක් බවයි. මේ පින්වත් පිරිස දීර්ඝ කාලයක් ධර්මය තුළ ඉන්න පින්වත් පිරිසක් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පංච උපාදානස්කන්ධ ධර්මය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පැවැත්ම මහ දුකක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇත්තනම සසර කියන්නේ පින්වත්නි ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පැවැත්මක්. ඒ හැරත් වෙන දෙයක් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛමේව උපජ්ජමානං උපජ්ජති දුක්ඛං නිරුජ්ජමානං නිරුජ්ජති කියලා. හටගන්නේ දුකම හටගනි, නිරුද්ධවන්නේ දුකම නිරුද්ධ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව නැත්නම් මේ ආයතන පිළිබඳව, ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන පිළිබඳව, නැත්නම් අට්ඨාරස ධාතු ඇස රූප චක්කු විඥාන ආදී වශයෙන් මේවා ආත්ම කොට ගත්තත්, ආත්ම කොට ගන්නවා කියන්නේ සත්ව පුද්ගල ආත්මීය වශයෙන් ගත්තත්, මමයේ මගේ කියලා ගත්තත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වුණේ එසේ ගත නොහැකි බවයි. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි, ඒක තමයි ලෝක යථාර්ථය. ලෝකයේ ඇත්ත ඒක තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ ඇත්ත. එතකොට ලෝකයේ ඇත්ත නම් කිසිවක් සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්නට බැරි බවයි. දැන් බලන්න, ජීවිතය කියන එක ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයට බෙදුවට පස්සේ තවත් දෙයකට බෙදන්න මොනව හරි තියෙනවා? ජීවිතය ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයට බෙදුවට පස්සේ තවත් දෙයක් ඉතුරු වෙනවද බෙදන්න? අය දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. ජීවිතය කියලා කියන්නේ ඔය හයට, ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයට. බලන්න පින්වත්නි, ආයතන හයක් ප්‍රත්‍යෝත්පන්න හේතු නානා හේතු වුණොඬ ප්‍රත්‍යවීමෙන් හටගත්ත ආයතන හයක් ඇස කන නාසය දිව ශරීරය මනස කියලා ආයතන හයක් තියෙනවා. ඒ හැරත් සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්නට දෙයක්
නෑ දැන් හිතල බලන්න මෙහෙම මේ පිනතුන්ගෙන් ඇහුවොත් එහෙම ඇස කාගෙද ඇස කාටදයිති ඇස කාගෙද ඇස කාටදයිති ඇස කාගෙද කියලා ඇහුවොත් එහෙම ගොඩක් අය කියන ඇස මගේ කියලා කියනව නෙවෙයි එහෙම අදහසක් තියෙනවා ඇස මගේ කියලා ඇස මගේ කන මගේ නාසය මගේ දිව මගේ කය මගේ සිත නැත්තම් මනස මගේ ඇස මගේ කන මගේ නහය මගේ දිව මගේ කය මගේ සිතත් මගේ එතකොට විසඳන්නට බැරි බොතෝ කොටික ප්‍රශ්නයකට මුහුණ දෙන්නට වෙනවා කාටත් මොකක්ද ආයතන හයම මගේ නම් මම කියන්නේ කාටද මේ ආයතන හයම මගේ නම් මම කියන්නේ කාටද අපි හොඳ ආකාරව දන්න මේ ආයතන හය හැර තවත් යමක් නැති බව එතකොට ආයතන හයම මගේ කියලා ගත්තහම මම කියන්නේ කාටද අයිතිකාරයා කවුද ඒ ආයතන හය අයිතිකාරයෙක් ඉන්නපේ මම මගේ කියලා ගත්තහම ඒ අයිතිකාරයා කියලා කොයි කොටසද පනවන්නේ? එහෙනම් පනවන්න තවත් දෙයක් තියෙද? දැන් හිතලා බලන්න. ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විතර බෙදන්න පුළුවන් ගොඩවල් පහකට. ස්කන්ධ කියන්නේ ගොඩක් කියන තේරුමනේ. ජල ස්කන්ධ කියන වතුර ගොඩකට. රජ ස්කන්ධ කියන දූවිලි ගොඩකට. ඒ වගේ. රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියලා. උපාදාන ස්කන්ධ පහක් බුදුරජාණන් වහන්සේ පැනෙව්වා. එතකොට රූපය කාගෙද කියලා ඇහුවොත් එහෙම රූපය පිළිබඳව තියෙන අදහස තමයි මේ රූපය මගේ කියලා. මේ රූපය මගේ. වේදනාව මගේ. ඒ නිසානේ මිනිස්සු කියන්නේ මගේ වේදනාව දන්නේ මං විතරයි කියලා. වේදනාව මගේ. සංඥාව හඳුනා ගැනීම මගේ හඳුනා ගැනීම මෙහෙමයි කියලා කතා කරන්නේ සංඥාවත් මගේ සංස්කාර සංස්කාරස්කන්ධයහිලා සලකන්නේ පින්වත්නි වේදනාවත් සංඥාවත් අතර ඔයත් අහලා තියෙන අභිධර්මයේ තියෙනවා චිත්තාංග 52ක් උගන්වලා සිතත් එක්ක සම්ප්‍රයුක්ත වන චිත්තාංග නැත්තම් චෛතසික ධනව 52ක් ඒ 52කින් වේදනාවත් සංඥාවත් අතර ඉතුරු චෛතසික 50ම සංස්කාරස්කන්ධයහිලා සලකන්නේ අපි මෙහෙම හිතමු ද්වේෂය ලෝභය මෝහය ප්‍රඥාව මේවා කාගේද මගේ ඒ කියන්නේ මගේ තරහ මගේ ලෝභය මගේ මෛත්‍රිය මගේ කරුණාව මගේ මුදිතාව ආදී වශයෙන් කතා කරනවා සංස්කාර ස්කන්ධයත් මගේ කොට ගන්නවා විඥාන ස්කන්ධය දැන් විඥාන ස්කන්ධය ආත්ම කොටගෙන කියන්නේ මගේ පෙනීම මගේ ඇසීම මගේ විඳීම මගේ සිතීම විඥාන ස්කන්ධය ආත්ම කොටගෙන එතකොට රූපයත් රූපස්කන්ධයත් මගේ වේදනා ස්කන්ධයත් මගේ සංඥා ස්කන්ධයත් මගේ සංස්කාර ස්කන්ධයත් මගේ විඥාන ස්කන්ධයත් මගේ නැත්තම් රූපස්කන්ධයත් මගේ විඳින්න වශයෙන් උපදින වේදනා ගොඩත් මගේ හැඳිනීම වශයෙන් උපදින්නා වූ සංඥා ගොඩත් මගේ සැකසීම වශයෙන් උපදින සංස්කාර ස්කන්ධයත් මගේ ආරම්මන දැනගැනීම වශයෙන් උපදින විඥාන ස්කන්ධයත් මගේ එතකොට මේ ස්කන්ධ පහම මගේ නම් මම කියන්නේ කාටද? මම කියන කොටස කොයි කොටසද? කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ කවුද මගේ දේ කුමක් දේ කියලා නුවණින් පරීක්ෂා කොට බලන්නට ඕනේ. ඒක පරීක්ෂා කරන්නට වෙන්නේම නුවණින්. මම කියන්නේ කවුද මගේ දේ කුමක්ද කියලා නුවණින් කරන පරීක්ෂාවට තමයි විපස්සනා කියලා. වෙන දෙයක් නෙවෙයි. විදර්ශනා භාවනා කරනවායි කියලා කරන්නේ ඒක තමයි. අවසානයේට එන ප්‍රත්‍යක්ෂ අවබෝධය නිසක බව සැක රහිත බව තමයි අවබෝධයෙන්ම මෙතන සත්ව පුද්ගල ආත්ම ආදි වශයෙන් ගත යුත්තක් නැති බව. හුදු හේතු නානා හේතු වුණොන්ට ප්‍රතිවීමෙන් සකස් වෙන ආයතන හයක් නැත්නම් ස්කන්ධ පහක් ගොඩවල් පහක් ඇතේයි කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය. අනුමාන ඥානයේ ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ දෙකක් පින්නවත්නි. බණ අහද්දී, බණ පොත් කියවද්දී, ඇතැම් විට ධර්මයේ මනසිකාර කරද්දී ඇති වෙන අපිට අනුමාන ඥානය.
මෙහෙම තමයි කියලා අනුමාන ඥානයක් ඇති වෙනවා. නමුත් ඒ අනුමාන ඥානයට එහා ගිය ඥානයක් තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ. අනුමාන ඥානයට එහා ගිය ඥානයක් ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ. දැන් අපි මෙහෙම හිතමු, ඉස්සර යුද්ධ කාලේ පින්වත්නි සොල්දාදු ගෙවල් වලට එවන පෙට්ටි සීල් කරලා, අය ගලවන්න බැරි වෙන සීල් කරලා එවව ගෙදරට. මිනිස්සු භූම දානය කරනවා, ආදාහනය කරනවා. නමුත් මැරුණයි කියන අදහසත් ඇති වෙනවා, පුතා හරි සහෝදර කවුරු හරි මැරෙන්නේ නැති මගේ ඥාතියා කියලා. නමුත් මොකද වෙන්නේ? සැකයක් තියෙනවා. මැරුණේ නැද්ද දන්නේ නැහැ කියලා. නිසැක බවක් නැහැ, සැක සහිත බවක් තියෙනවා. අනුමාන ඥානයක් ඒක. මැරුණද නැද්ද? මැරුණද වෙලාවකට දෙනවා මැරෙන්නේ නැති කියලා, වෙලාවකට දෙනවා නැතුව ඇති කියලා. වෙලාවකට දෙනවා මැරෙන්නේ නැති කියලා, ආයි දෙනවා නැතුව ඇති කියලා. ඒක තමයි අනුමාන ඥානයේ ස්වභාවය පින්වත්නි. අනුමාන ඥානය යන්නේ ඒ වගේ. පොත්පත් කියවද්දී, බණ අහද්දී, ධර්ම මානසිකාර කරද්දී හිතෙනවා ඇත්ත තමයි සත්පුද්ගල ආත්ම වශයෙන් නම් ගන්නට දෙයක් නැtei කියලා. මමයි කියලා, මගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා. නමුත් එදිනදා ජීවිතේ ජීවත් වෙනකොට මොකද වෙන්නේ? නැති මම, නැති මගේ කියන මේ ආත්මීය සංඥාව, ආත්මීය දෘෂ්ටිය මතුවෙලා ඒ තුල පිහිටා තමයි කටයුතු කරන්නේ. කතා කරද්දී, ඉඳගෙන ඉඳිද්දී, hina වෙද්දී, කුදුමහත් හැම කටයුත්තක්ම කරනකොට පින්නතුණි, අද දවසේ ඔය සිත්වල වැඩිපුර ඇති වෙන ඇති වෙච්ච ක්ලේශ ධර්ම මොකක්ද? අද උදේ නම් මේ මොහොත වෙනකම් වැඩිපුරම ඇති වුණ ක්ලේශ ධර්මය සත්කාය දිට්ඨියයි අස්මිමානයයි. සත්කාය දිට්ඨියයි අස්මිමානයයි. මම මගේ මගේ මමය මගේය කියන දෘෂ්ටිය තුළ, ඒ අනවබෝධය තුළ පිහිටා නෙමෙයි දද දවස පුරාවටම කුදුමහත් සෑම කටයුත්තක්ම සිදු වුණේ. එහෙම නෙවෙයි. සත්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒකනේ. සත්කාය දිට්ඨිය කියලා කියන්නේ සත්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයටයි පංච උපාදානස්කන්ධ ධර්මයේ වරදවා ගත්ත බව. පංච උපාදානස්කන්ධය කොහොමද වරදවා ගත්තේ? පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් හැටියට නොදැක එය මමයේ මගේය කොට ගැනීම. එතකොට වැඩිපුර ඇති වෙන්න පිනන්නේ ওই සත්කාය දිට්ඨිය තස්මිමානත්ම සිතුවේ වැඩිපුරම ඇති වෙන ක්ලේශ ධර්ම, හිත කිලිටි කරන වැරදි මනෝභාවය. එතකොට අනුමාන ඥානෙ එහෙම ඇති වෙනවා. ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ පින්නදී අපි හිතුව මෙහෙම, ගෙදරට එන පෙට්ටිය සීල් කරලා හොරෙන් හරි ගලවල බලන. ගලවල බැලුවට පස්සේ පේනවා තමන්ගේ ඥාතිය ඉන්නවා, මැරිච්ච මලකුණ තියෙනවා. ආයේ කෙනාට ඇති වෙනවද මගේ මේ ඥාතිය මැරුන්නේ එයි කියලා? නේ අංශු මාත්‍රි අදහසක් ඇති වෙදායි ගෙදර එයි කියලා. නේ ආධානය කළත් කළයි ආය අදහසක් ඇති වෙන්නේ මගේ ඥාතිය ගෙදර එයි කියලා. ඇයි? ප්‍රත්‍යක්ෂයි. ඥාතිය මලා කියලා ප්‍රත්‍යක්ෂයි. අන්න ඒ වගේ තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධය. නියමාකාරයෙන් ලෝකෝත්තර ප්‍රඥාව නම් වූ මාර්ගඥානෙ ප්‍රත්‍යක්ෂ කරගත්තනම් පංච උපාදානස්කන්ධ දුක්ඛය දුකක් විදිහට, ආයේ දුක ආරමුණු කරගෙන සත්පුද්ගලාත්මීය අදහස ඇති වෙන්නේ නැහැ පින්වත්නි. හොඳද? එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරන්නට ඕනේ, ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයට යන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමත විපස්සනා භාවනාව පුරුදු කරන්නට ඕන. ඒ සමත විපස්සනා භාවනාවෙන් කරන්නේ ඒක තමයි. සමත විපස්ස මේ පින්නතුන් හිතලා බලන්න, ක්ලේශ ධර්මවල දැන් ඔයත් අහලා තියෙනවානේ සංයෝජන ධර්ම, බන්ධනාර්ථි සංයෝජන ධර්ම කීයක් තියෙනවද? 10ක් තියෙන දස සංයෝජන ධර්ම තියෙනවානේ. දස සංයෝජන ධර්ම වලින් බිඳින්න අමාරුම, කඩ නැති කරන්න අමාරුම සංයෝජන ධර්ම මොකක්ද? මොකද්ද? ඈ බය වෙන දෙයක් නැහැ පින්නත්. මොකද්ද බිඳින්න අමාරුම? සත්කාය දිට්ඨිය. සත්කාය ඒක නිකන් මුදුන් මුල වගේ. ගහක මුදුන් මුල කැපුවා නම් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව ගහ මැරෙන්න පටන් ගන්නවා. මුදුන් මුල කැපුවා නම් ක්‍රමානුකූලව ගහ මැරෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි ප්‍රබලම ක්ලේශේ නැති කරන්න අමාරුම ක්ලේශ ධර්මයේ තමයි සත්කාය දිට්ඨිය. පින්නදි සෝතාපන්න තත්ත්වයට පත් වුණා නම් සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී සංයෝජනත්‍රය
යලිනු උපදින විදිහට ප්‍රහාණය කොට සෝතාපන්න තත්ත්වයට පත් වුණා නම් කැමැති වුණත් අකමැති වුණත් බව හතයි. වැතහල් දෙන නැතේ භවං අට්ටමං ආදියන්ති කියලා අටවෙනි භවයක් නැහැ කියලා. භව හතක් ඇතුළත ඒකාන්ත වශයෙන් මේ උතුමන් වහන්සේලා පිරිනවන් පානවමයි යලිනු උපදීන් වශයෙන් නිවි යනවමයි. එතකොට සත්කාය දිට්ඨිය තමයි නැති කරගන්න අමාරුම ක්ලේශ ධර්මය. මුදුන් මුල හැටියට පවතින එය කැපුවනම් එය නැති කළ දැම්මනම් ඉතුරු ක්ලේශ ටික ක්‍රමානුකූලව දිරල යනවා, නැති වෙලා යනවා. එතකොට සත්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සමථ විපස්සනා භාවනාව පුරුදු කරන්නටම වෙනවා පින්වත්නි. එතකොට දැන් මේ පින්නතුන්ට යම් කිසි අනුමාන ඥානයක් ඇති වෙන්නට ඕනේ. මම යයි කියා ගත්තත් අරහෙම කල්පනා කළ බලනකොට ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හයම මගේ නා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහම මගේ නා මම කියන්නේ කවුද කියන ප්‍රශ්නේ හිටිනා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යන කෙනෙකුට තේරෙන්නේ මමයි කියා මගේ කියා දෙයක් ගත නොහැකි බවයි. සියල්ලම ප්‍රත්‍යෝත්පන්න ධර්ම මේ ලෝකේ තියෙන. සියල්ලම ප්‍රත්‍යෝත්පන්න ධර්මයි මේ ලෝකේ තියෙන. එතකොට ඔය ඇත්ත අහලා තියෙනවානේ ගිය ධර්මදේශනාවටත් ධම්මවංශ ස්වාමීන් වහන්සේ කරලා තියෙන්නේ සතිපට්ඨාන භාවනාව සම්බන්ධව මගෙන් අහුවා මුලින්ම මොකක්ද මේ මාතෘකාව යොදන කියලා. මම ඒත් කිව්වා චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කරන්න කියලා. මට අද උදේ හිතුණා මේ සතිපට්ඨානය සම්බන්ධව දේශනාවක් කරන්නට ඕන කියලා. මෙතෙන් ආවට පස්සේ දැනගන්න ලැබුණා මේ ධම්මවංශ ස්වාමීන් වහන්සේත් ගිය ධර්ම දේශනාව ඒ සම්බන්ධව කරලා තියෙනවා කියලා. එතකොට මේ පිනතුන්ට යම් වැඩි අවබෝධයකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සතිපට්ඨාන සූත්‍ර දේශනාව තාම වටින සූත්‍ර දේශනාව පින්වත්නි. සූත්‍ර දේශනාව වෙන එකක්වත් නැහැ. එහෙම භාවනා අරමුණු වශයෙන් කමඨහන් 21ක් එකට එකතු කරපු සතිපට්ඨාන සූත්‍රය කියන්නේ හරියට අමෘතද්වාර 21ක් වගේ. නිවනට පිවිසෙන්න තියෙන දොරටු 21ක් වගේ තමයි සතිපට්ඨාන සූත්‍රය. අමෘතද්වාර 21ක් වගේ. මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේම සතිපට්ඨාන භාවනාව ආනිසංස දක්වමින්. සතිපට්ඨාන භාවනාවේ ආනිසංස කොහොමද බුදුරජාණන් වහන්සේ දක්වන්නේ? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මේක සර්වඥ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය. තුන් ලෝකයේම අතරගත් ඇතඹුලක් වගේ අවබෝධ කොට වදාළ බුද්ධ දේශනාව. තුන් ලෝකයේම තමන් වහන්සේගේ ඥානය නැමැති හස්තයෙන් පිරිමැදලා බලලා දේශනා කරපු දේශනාව. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි, එකම මාර්ගයක් තියෙනවා. එකම මාර්ගයක් තියෙනවා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. කුමක් පිණිසද මේ එකම මාර්ගය? එකම මාර්ගය මොකටද? සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ විසුද්ධිය පිණිස. සත්වයන් කිලිටි වෙන්නේ මොන වගෙන්ද? සත්වයන් කිලිටි වෙන්නේ මොන වගෙන්ද? හිත තුල හටගන්න රාග, දේශ, මෝහ ආදී කිලිටි මනෝභාවයන් නිසා. මේ කිලිටි වැරදි සිතුවිලි නිසා, වැරදි මනෝභාවයන් නිසා තමයි සත්වෝ කිලිටි වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස, විසුද්ධිය පිණිස. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. ඒ කියන්නේ රාග, දේශ, මෝහ ආදී කෙලෙස් ධර්ම දුරු කරලා තමන්ගේ සිත් පවිත්‍ර සිත් බවට පත් කරගන්න, ලස්සන හිත් බවට පත් කරගන්න තියෙන ඒකායන මාර්ගයක්. එකම මාර්ගයක් තියෙනවා. නොවරදින මාර්ගයක් තියෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්තානං විසුද්ධියා, ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේව ඉක්මවා යෑම පිණිස, ශෝක පරිදේව ඉක්මවා යෑම පිණිස ඒකායන අයම් භික්කවේ මග්ගෝ. එකම මාර්ගයක් තියෙනවා. දැන් බලන්න අපි පුංචි කාලේ මේ මොහොත වෙනකන් උත්සාහ කරන්නේ මොකටද? ශෝක පරිදේ වික්මවා යන්න තමා. වෙන දෙයක් නෙවෙයි. අපි පුංචි කාලේ ඉඳන් මේ වෙහෙසෙන්නේ ශෝක පරිදේව ඉක්මවා යන්න. ඊළඟ පදෙත් බලන්න, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දොම්නස්
නැති කර ගැනීම පිණිස. දැන් මේ පින්තුන්ගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි පුංචි කාලේ ඉඳලා ජීවත් වෙනවා යයි කියලා බොහෝ දේවල් කළා. ඒ කරපු සියල්ලම කළේ කුමන අරමුණකින්ද? කුමන බලාපොරොත්තුවකින්ද? මොකක්ද අරමුණ? මොකක්ද බලාපොරොත්තුව? ශෝක පරිදේව ඉක්මවා යන්නටත්, දුක් දුම්නස් නැති කර ගන්නටත්. වෙන දෙයකටද? වෙන දෙයකටද? නෑ. ඔයත් හොඳට හිතලා බලන්න, පුංචි කාලේ ඉඳලා මේ මොහොත වෙනකන් ඔය පින්නත් පිරිස යම්තාක් දේවල් කළා නම් ඒකේ අවසාන අරමුණ මොකද්ද? ඉලක්කය මොකද්ද? දුක් දුම්නස් නැති කරගන්න එක, ශෝක පරිදේව නැති කරගන්න එක, සැනසිලි දායක ජීවිතයක් ගත කරන එක, සතුටෙන් පිරිච්ච ජීවිතයක් ගත කරන එක. එතකොට දැන් අද මේ ඉඳගෙන බණ අහන්නේ මොකෝ? බණ අහන්නේ මොකද? බණ අහන්නෙත් ඒකට. ශෝක පරිදේව දුක් දුම්නස් නැති කරගන්න. පුංචි කාලේ අපි ඉගෙන ගත්තෙ මොකටද? උපාධි ගන්නෙ මොකටද? රක්ෂාවන් කරන්නෙ මොකටද? විවාහ වෙන්නෙ මොකටද? දරුවෝ හදන්නෙ මොකටද? ඉගෙන ගන්න කාලේ හිතේ ඉගෙන ගත්තොත් සැපෙන් ඉන්න පුළුවන්. ඊළඟට උපාධියක් ගන්නකම් හිතන් ඉන්න, උපාධිය ගත්තට පස්සේ නම් ඔක්කොම හරි කියලා. ඊළඟට උපාධියක් ගත්ත කෙනා රස්සාවක් නැහැ, රස්සාවක් හම්බුනොත් ඔක්කොම හරි කියලා ඉන්නවා. රස්සාවක් ගත්තට පස්සේ ඊළඟට කල්පනා කරනවා විවාහ වෙන්නට ඕනේ. විවාහ වුණාම හරි කියලා. විවාහ වුණාය කල්පනා කරන දරුවෝ හදන්නට උනේ, දරුවෝ හැදුවට පස්සේ හරි කියලා. ඊළඟට ඒ දරුවන්ට උගන්ව ඉගෙනුවාට පස්සේ හරි කියලා. ඔහොම ඔහොම එක එක දේවල් ජීවිතේ කරන අපිට. ඔය හැම දෙයක්ම, ඔය පින්නතුල්ල යම් තාක් දේවල් ඔය ජීවිතේ කරලා තියෙන නේ, හැම දෙයකම අවසාන අරමුණ තමයි සැපය, සතුට. අද දවසේ මේ ඉඳගෙන බණ අහන කිත් අරමුණ ඒක තමයි. එතකොට මේ දුක් දුම්නස් නැති කරගන්න, ශෝක පරිදේව නැති කරගන්න ඒකායන මාර්ගයක් තියෙන, එකම මාර්ගයක් තියෙන. මේක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. එතකොට මේ එකම මඟ අනුගමනය නොකර වෙන මොනවා කළත් ශෝක පරිදේව නැති කරගන්නවා, දුක් දුම්නස් නැති කරගන්නවා කියන එක කරන්නට බෑ. ශෝක පරිදේව ඉක්මවා යන්න, දුක් දුම්නස් නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේ සතර සතිපට්ඨානයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දුක්ඛ දෝමනස්ස නම් අත්තංගමයි, ඥායස්ස අධිගමයි. ඥායස අධිගමයිකේ ඥාය කියන්නේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංඝයාතේ ලෝකෝත්තර ඥානෙ උපදවා ගන්න තියෙන ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයි. සත ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගන්න. අත වශයෙන්ම ඒ ගැන කියන්නේ ගොත් වෙනම පැත්තකට මාතෘකාවෙන් හැර වෙනවා. නම මේ පින්වත් පිරිස දත යුතු දෙයක් තියෙනවා. දැන් අප බණ කියද්දී, මේ පින්වත් පිරිස බණ අසද්දී අපේ සිත්වල යෙදෙන ප්‍රඥාව නුවණ යෙදෙන යහපත් වූ විතක්කය යෙදෙන සම්මා සංකප්පකේ විතක්. දැන් සම්මා දිට්ඨි කිව්වේ අමෝහ චෛතසිකය, සම්මා සංකප්පකේ විතක්ක චෛතසිකය, මේ චෛතසික ධර්ම. එතකොට දැන් අපි බණ කියද්දී, මේ පිනතුන් බණ අහද්දී සම්මා දිට්ඨි අමෝහ යෙදෙන, ප්‍රඥාව යෙදෙන, විතක්ක යෙදෙන, කුසල් සිත්වල විතක්ක කියන චෛතසික ධර්මය යෙදෙන. ඊළඟට සම්මා වාචා කම්මන්තා ජීව නම් මේ මොහොතේ බොහෝසෙන් යෙදෙන්නේ නැහැ විරති වශයෙන්. ඊළඟට දැන් මේ පිනතුන් හිතෙන්න පුළුවන්, එතකොට හාමුදුරුවෝ මේ කරන කතාව සම්මා වාචනයි කියලා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ දක්වන සම්මා වාචාව මේ නෙවෙයි. සම්මා වාචාවේ තියෙන ප්‍රභේද තුනක්. එකක් තමයි කතා සම්මා වාචා, චේතනා සම්මා වාචා, විරති සම්මා වාචා කියලා. මේ වෙලාවේ මා මේ කරන කතාව කතා සම්මා වාචාවයි. ඒ කතා සම්මා වාචාව ඉපදවීම වශයෙන් උපදින චේතනාව චේතනා සම්මා වාචාවයි. සම්මා වාචාව කොහොමද බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමක දේශනාව කොහොමද සම්මා වාචාව ගැන තියෙන්නේ? කොහොමද සම්මා වාචාව විස්තර කරලා තියෙන්නේ? මුසාවාදා වේරමණී. නෑනේ, ඇත්ත කතා කිරීම සම්මා වාචාවයි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වනකොට සම්මා වාචාව දක්වන්නේ මුසාවාදා වේරමණී. පින්නතන සිකපද සමාදන් වෙද්දී අදිෂ්ඨාන කරගත්තී මේ වේරමණී කියන වචනේ අපිට බරට දැනෙන්නට ඕන එකක්.
මුසාවාදා වේරමණි, පරුසාවාචා වේරමණි, පිසුනාවාචා වේරමණි, සම්පප්පලාප වේරමණි, මේක තමයි සම්මාවාචාව. එතන කියවෙන්නේ විරතිය, විරති සම්මාවාචාව. විරති සම්මාවාචාව කියන්නේ චතුර්විධ වාග් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදින චිත්තාංගයට, ඒ චෛතසික ධර්මයට. තේනවද පින්නතුන්ට? චතුර්විධ වූ වාග් දුෂ්චරිතයෙන් වැළකීම් වශයෙන් උපදින්නා වූ චෛතසික ධර්මය තමයි එතන සම්මා වාචා වශයෙන් භාග්‍යතුන් වහන්සේ දැක්වේ. සම්මා වාචා විරති, විරති චෛතසික ධර්මය. එතකොට සම්මා වාචා, කම්මන්ත, ආජීව කියන මේ තුනම විරති, ඒ නමින්ම ඉගැන්වෙන ධර්මයේ විරති චෛතසික ධර්ම තුන. ලෞකික සිත්වල මේ චෛතසික ධර්ම තුන මේකට එකතු වෙන්නේ නැහැ. ඒක තමයි අභිධර්ම න්‍යාය. මේ චෛතසික ධර්ම තුනම ලෞකික සිත්වල, කුසල සිත්වල එකතු වෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟට සම්මා වායාම, විරිය චෛතසිකය, සම්මා සති, සති චෛතසිකය, සම්මා සමාධි, කුසල සිත්වල යෙදෙන ඒකාග්‍රතා චෛතසික ධර්මය. එතකොට මේ වගේ චිත්තාංග අටක්, චෛතසික ධර්ම අටක් තමයි ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් බුදුරජාණන් වහන්සේ පනව වදාළේ. මේ අංග වෙන 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 සිත්වල යෙදෙනකොට අපි එකට මාර්ගය කියන්නේ නැහැ පින්වත්නි. අපි එකට මාර්ගය වඩනවායි කියලා කියන්නේත් නැහැ. මාර්ගය කියන්න පුළුවන්කමක් තියෙන්නේ මේ අංග 8ම එකතු වෙච්ච තැනට. මේ අංග 8ම එකතු වුණ තැනට තමයි මාර්ගය කියලා අපිට කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මේ පින්තුන් අහලා ඇති කියවල බලන්න. අද ගෙදර ගිහිල්ලා හරි වැයතුන්ට අද ඕන තරම් කියවන්න පුළුවන් ක්‍රම තියෙනවා. මහා චත්තාරීසික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඒකේ බුදුරජාණන් වහන්සේ දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ලෝකෝත්තර ભેදය. ලෞකික වශයෙන් දැන් මා බණ කියද්දී ඇති වෙන මේ ප්‍රඥාව, මේ පින්නතුන් බණ අසද්දී ඇති වෙන මේ ප්‍රඥාව, නැත්නම් මේ විර මේ විතක්ක සම්මා සංකප්ප වශයෙන් විතක්ක චෛතසිකේ මේවා සාසව පුණ්‍යභාගීය උපදිවේ පක්කා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සාසව ආශ්‍රව සහිතයි, පුණ්‍යභාගීය පින් කොටසට අයිති. ඊළඟට උපදිවේ පක්කා, මේකට යහපත් විපාකයක් තියෙනවා, යහපත් කුසල විපාකයක් තියෙනවා. දැන් මට පින් සිදු නොවෙන්න බණ කියන්නට බෑ. ඔයත්වන්ට පින් සිදු නොවෙන්න බණ අහන්නත් බෑ. ඔය පින්තුන් ධනක් පූජා කරනකොට නමුත් පින් සිදු නොවෙන්න එක කරන්න පුළුවන්කම නෑ. ඔයත්වගේ උපදින කුසල චිත්ත ඒව ඒකාන්ත වශයෙන්ම පුණ්‍ය භාගීයයි, ඒ සංඛ්‍යාවට යනවමයි. හන්ද එතකොට පින් නොකොට කුසල්ම කළ යුතුයයි කියලා න්‍යායක් එහෙම ධර්මයේ නෑ. පින් සිදු නොවන විදිහට දම් පූජා කරනවත්, පින් සිදු නොවන විදිහට මේ අවස්ථාවිය ඇතුණ බණ අහන්නවත් මට බණ කියන්නටවත් බෑ. ඒකාන්ත වශයෙන් මේ මොහොතේදී මේ චිත්තාංග භාගතුන් ආසේ දේශනා කළේ පුණ්‍ය භාගීයයි, පින් කොටසට අයිති. ඒකයි ලෞකික ස්වභාවය. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ අංග වෙන වෙනම සිත්වල යෙදෙන උපරිම වශයෙන් අංග 6යි එකතු වෙන්නේ ලෞකික සිත්වල. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් දේශනා කළ ඒ අංග 8න් අංග 6යි ලෞකික සිත්වල යෙදෙන්නේ. හොඳද? 7ක් 8ක්, ඒ කියන්නේ විරති 3 එකට එකතු වෙන්නේ නැහැ ලෞකික සිත්වල. ඊළඟට මේ දැන් අපි දැන් බණ කියනකොට, බණ අහනකොට, භාවනා කරනකොට, දම් පූජා කරනකොට, මේ ආදී කරනකොට මේ අංග බලවත් වෙනවා. හොඳද? මේ වැඩේ හරියට මොනවා කියද දන්නවද? අපි හිතමු මෙහෙම. ගල් කැට දෙකක් අරගෙන එකට අතුල්ලනවා. ගල් කැට දෙකක් එකට අතුල්ලනකොට මොකද වෙන්නේ? එකපාරම ගිනි උපදිනවද රත් වෙනවද? ගල් කැට දෙකක් එකට අතුල්ලනකොට රත් වෙනානේ මුලින්ම. මුලින්ම වෙන්නේ පූර්ව භාග වශයෙන් රත් වෙන එක. රත් වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? ගින්නක් උපදින්න උපකාර වෙන තරමට රස්නේ වැඩි වුණාම ගින්න උපදිනවා. අන්න ඒ වගේ පූර්ව භාග වශයෙන් අර ගල් කැට දෙක රත් වෙනා වගේ දැන් බණ කියනකොට, බණ අහනකොට, දානේ පූජා කරනකොට, භාවනා කරනකොට, මේවා කරනකොට මේ චිත්තාංග බලවත් වෙනවා. එකම සිතක බලවත් වෙනව නෙවෙයි. දැන් මේ සිත් පරම්පරාවනේ තියෙන්නේ, චිත්ත පරම්පරාවක්නේ. ඒ කුසල් සිත්වල යෙදීම් වශයෙන් මේ අංග බලවත් වෙනවා. බලවත් වෙලා ගිහිල්ලා ලෝක ඉක්මවා යන්න තරමට බලවත් වුණාට පස්සේ, අර ගින්නක් උපදින්න තරමට රස්නේ බලවත් වුණාම ගින්නක් උපදිනවා වගේ ලෝකයේ ඉක්මවා යන්න උපකාර වෙන තරමට බලවත් වුණාම ලෝකෝත්තර මාර්ග චිත්තය උපදිනවා. ලෝකෝත්තර වන්නේ මේ අංගාටම එක තුන තැන. අංගාටම එක තුන තැන තමයි මාර්ගය කියන්න පුළුවන්කමක් තියෙන්නේ. අංගාටම එක තුන තැනයි මාර්ගය. අන්නේ මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කොහොමද? අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා.
මාර්ග චිත්ත සම්ප්‍රයුක්ත වෙනකොට මේ අංග දක්වන්නේ එහෙම. ආර්යයි. ආර්ය වන්නේ මාර්ග අවස්ථාවේහි. අරියා මේ අනාසව ආශ්‍රව රහිතයි. අරියා අනාසව ලෝකෝත්තර මග්ග, ලෝකුත්තර මග්ගංග, ලෝක ඉක්මවා යෑම වශයෙන් උපදින මාර්ගයේහි අංගයක්ව කියන එකයි ලෝකුත්තර මග්ගංගා කියන්නේ. ලෝකේ ඉක්මවා යෑම වශයෙන් උපදින ලෝකෝත්තර මාර්ගයේහි අංගයක්ව මේ චෛතසික ධර්ම ටික එකතු වෙනවා. ඒකට තමයි කියන්නේ ලෝකෝත්තර මාර්ග චිත්තේ කියලා. ඔයත් අහලා තියෙනවනේ සෝවාන් මාර්ගස්ත කියලා. සෝවාන් මාර්ගස්ත කිවි සෝවාන් මාර්ග චිත්තේ කියලා අහලා තියෙනවනේ. ඒ සෝවාන් මාර්ග චිත්තේ උපදින්නේ ලෝකයෙන් එතර වීම වශයෙන්. එතර වෙලා උපදින්නේ ඵල චිත්තය. ඒ ලෝකයෙන් එතර වීම වශයෙන් උපදින ඒ චිත්තය ඒක චිත්තක්ෂණිකයි. බහු චිත්තක්ෂණ නෙවෙයි. චිත්තාක්ෂණයේ දක්වන්න උපමාවක දුන්න නැත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට උපමාවකින්වත් දක්වන්නට බැරි වේගයකින් ඇති වෙලා නැති වෙලා යන සිතක් තමයි මාර්ග චිත්තය කියන්නේ. ආන් අර මාර්ග චිත්තයේ තමයි මේ අංගට එකතු වෙන්නේ. වෙන එකම සිතකවත් ওই අංගට එකතු වෙන්නේ නැහැ. හැබැයි මේ අංගට එකතු වීම වශයෙන් සිත් උපදින්නේ හතරයි. සිත් උපදින්නේ හතරයි. සෝවාන් මාර්ග චිත්තය, සකදාගාමි මාර්ග චිත්තය, අනාගාමි මාර්ග චිත්තය, අරහන්ත මාර්ග චිත්තය කියන්නේ මාර්ග සිත් හතරයි. මේ මාර්ග සිත් හතරේ තමයි මේ චෛතසික අට එකතු වෙන්නේ එකට. වෙන එකම සිතකවත් මේ අංග අට එකතු වෙන්නේ නැහැ පින්නන්නේ. හොඳද? දැන් මේ පින්නතුනේ යම්කිසි ප්‍රාමාණික අවබෝධයක් ඇති වෙන්නට ඇති මේකේ ලෞකික ලෝකෝත්තර බෙහෙදයක් තියෙන බවට. ඒකයි කියන්නේ ඥායස අධිගමාය කියලා. සතිපට්ඨාන සූත්‍රේ ඥායස අධිගමාය කියුවේ අර ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්තම් මේ ලෝකෝත්තර මාර්ගක් ඥානය උපදවා ගන්නද පූර්ව භාග ප්‍රතිපදාවයි මේ සතර සතිපට්ඨානය. පූර්ව භාග ප්‍රතිපදාව. ඒක ඥායස අධිගමාය කියේ. ඒතොර බලන්න බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ දේශනා කරන්නට කලින් මෙහි ආනිසංස දැක්වුවා. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා, ශෝක පරිද්ධවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය. නිර්වාණ ධාතුව සාක්ෂාත්කරණය පිණිස. කියන්නේ සෝපාදිශේෂ අනුපාදිශේෂ වශයෙන් ඇති ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත්කරණය පිණිස එකම මාර්ගය සතර සතිපට්ඨානයි. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. සෝපාදිශේෂ කිව්වේ උපදි සංඛ්‍යාත මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ ශේෂ වෙති කල්හි. ඒ උතුමන් වහන්සේලා සකල ක්ලේශයන් ප්‍රහීන වීමෙන් ලැබෙන්නා වූ ශාන්තිය තුල වැඩ සිටිනවා. දැන් හිතලා බලන්න මෙහෙම. මේ දැන් ඔය පින්වත් පිරිස මහසෑමලුවට ගියාම හිතට දැනෙන්නේ කනස්සල්ලක්ද මහා සැනසිල්ලක්ද? මහසෑමලුවට ගියා උරුවන්වැලි සෑම මලුවට ගියාම හිතට පුදුමාකාර සැනසිල්ලක් දැනෙනවා. පුදුම ශාන්තියක් දැනෙනවා. පුදුම සතුටක් තියෙන්නේ. මේ ඒක මේ කියාගන්නට බැරි මහා නිරාමිස විරාගික සැනසිල්ලක්. උඩ මළුවට ගියාමත් එහෙමයි. දළදා වහන්සේ වැඩ ඉන්න තැනට ගියාම එහෙමයි. ඒ වෙලාවට ඒ හිතින් ලැබෙන්නා වූ සැනසිල්ල කුමක් හේතු කොටගෙනද ලැබෙන්නේ? ඒ දැනෙන සැනසිල්ල කුමක් හේතු කොටගෙනද දැනෙන්නේ? ඒ වෙලාවට උපදින්නේ කුසල් සිත්, සෝබන සිත්. නැත්තම් ඒ වෙලාවට රාග, දේශ, මෝහ, ඊරිසියා, වෛර, මදමාන, මක්කපලාස ආදී සියලු කෙලෙස් తాවකාලික වශයෙන් ප්‍රහීණයි. తాවකාලික වශයෙන් නැහැ පින්වත්නි. හොඳද? ඒ తాවකාලික වශයෙන් කෙලෙස් ප්‍රහාණය වීමෙන් ලැබෙන සැනසෙල්ලක් තමයි එතන තියෙන්නේ. తాවකාලික වශයෙන්. එතකොට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව උපදී සංඛ්‍යාද මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ ශේෂ වෙති කල්හි සකල ක්ලේශයන් ප්‍රහීන වීමෙන් රහතන් වහන්සේගේ චිත්තසංතානය තුළ දැනෙන්නා වූ නිරාමිස විරාගික ප්‍රීතිය කොච්චර ඇතිද කියලා මේ පින්තුන් හිතාගන්න පුළුවන්කමක් තියෙනවා. අරකත් එක්ක ගලපලා බලලා සංසන්දනාත්මකව හිතලා බලලා අය කිසිම දවසක රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂියා, වෛර, මද, මාන, මක්ක, පලාස ආදී කිසිම වැරදි සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. වැරදි මනෝභාවයක් ඒ సంతානයකට ඇති වෙන්නේ නැහැ. ඇයි? ප්‍රත්‍යක්ෂ අවබෝධයත් එක්ක. දැන් අර මිනි පෙට්ටියේ මිනිය තියනා දැක්ක අම්මට හරි තාත්තට හරි අය අදහසක් ඇති වෙන්නේ නැහැ නේ මගේ පුතා ගෙදර එයි කියලා. අන්න ඒ වගේ තමයි
මේ ලෝකේ අරමුණුකොට රාගසිත උපදින්නේ, ලෝකේ අරමුණුකොට ද්වේෂසිත උපදින්නේ. ඇයි ඒ? නිමිත්තක් නැහැ. ඒ කියන්නේ රාග නිමිත්තක්, ද්වේෂ නිමිත්තක් ඇත්තේ නැහැ පින්නද. ලෝකය පිළිබඳව ඌ ප්‍රත්‍යක්ෂ අවබෝධයත් එක්ක. එතකොට සෝපාදිශේෂ අනුපාදිශේෂ කියලා කිව්වෙ පින්නන්නේ පිරිනිවන් පාන. පිරිනිවන් පානයි කියලා කියන්නේ යලි නූපදීන් වශයෙන් නිවියන්. මේ ස්කන්ධ ධර්ම පරම්පරාවෙත් ඒ සන්තති එතනින් ඉවරයි. නැතුව මේ කෙනෙකුගේ පුද්ගලි දැන් පින්වත්නි අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කෙනෙකුට බාර දුන්න ගමන්ම මොකද වෙන්නේ? පුද්ගලයෙකුට බාර දුන්නොත් එහෙම බය වෙනවා. බය වෙනවා. දැන් මේ කෙනෙක් පිරිනිවන් පානව නෙවෙයි. තේනවාද? පුද්ගලයෙක් පිරිනිවන් පානව නෙවෙයි. සත්ත පුද්ගල ආත්මත්වයෙන් තොර නිස්සත්ත නිජීව ශූන්‍ය ස්වභාවයෙන් යුක්ත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පහේ නිරුද්ධ වීමක් තමයි තියෙන්නේ. නැතුව කෙනෙකුගේ පුද්ගලයෙකුගේ සත්වයෙකුගේ නැතිවීමක් නෙවෙයි. හොඳද? දැන් රහතන් වහන්සේ කියලා කෙනෙක් පරිනිර්වාණයේදී නැති වෙනවයි කියලා ගත්තොත් ඒක උච්ඡේද දෘෂ්ටියට යනවා. උච්ඡේදයට. ඒක මේ ශාසනයේ ඉගැන්වීමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ කෙනෙකුගේ නිවීමක්, කෙනෙකුගේ නැතිවීමක් නෙවෙයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ පංචකේ දුකක්. දුකක් වූ ස්කන්ධ පංචකේ නිරුද්ධයි. එච්චරයි. දුකක් වූ ස්කන්ධ පංචකේ නිරුද්ධ වීම. ඒක අනුපාදිශේෂ නිබ්බාන ධාතු. යලි නූපදීන් වශයෙන් නිවී යන මේ සන්තතිය පරම්පරාව එතනින් සිඳෙනවා පින්වත්නි. එතකොට මේ පින්නත් පිළිස සලකා ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සෝපාදිශේෂ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණයට තියෙන එකම මාර්ගය සතර සතිපට්ඨානය. මේ ආදී කොට බුදුරජාණන් වහන්සේ කාරණා දක්වමින් සතිපට්ඨාන භාවනාවේ ආනිසංස දක්වා මුලින්ම ආනිසංස භාවන මේ සතිපට්ඨානයේ වැඩිමෙන් තියෙන ලාභය දේශනා කළා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේත් තියෙන බොහොම ලස්සන දේශනාවක්. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සතර සතිපට්ඨානය අත් නොහැර අවුරුදු 7ක් වැඩුවොත් එක්කෝ අරිහත්වයටපත් වෙනවා නැත්නම් උපාදානයක් ශේෂ වෙති කල්හි අනාගාමී තත්ත්වයටපත් වෙනවා. දැන් මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් සතිපට්ඨානයේ වැඩුවොත් ඒ එසේම විය යුතුයි. අවුරුදු 7ක් අත් නොහැර සතිපට්ඨාන භාවනා වැඩුවොත් ඒ එසේම විය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපරිම අවුරුදු 7ක් මේ සතිපට්ඨාන භාවනා වැඩුවොත් එක් අරිහත්ත්වයටපත් වෙන නැත්නම් අනාගාමී තත්ත්වයටපත් වෙන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අවුරුදු 7ක් තිබේවා. අවුරුදු 6ක්, අවුරුදු 5ක්, අවුරුදු 4ක්, අවුරුදු 3ක්, අවුරුදු 2ක්, අවුරුද්දක් මේ සතර සතිපට්ඨානයේ අත් නොහැර වැඩුවොත් එක්කෝ අනාගාමී තත්ත්වයටපත් වෙනවා නැත්නම් උපාදානයක් ශේෂ වෙති කල්හි අනාගාමී තත්ත්වයටපත් වෙනයි කියලා. ඊළඟ දේශනා කළා අවුරුද්දක් තිබේවා. මාස 7ක්, මාස 6ක්, මාස 5ක්, මාස 4ක්, මාස 3ක්, මාස 2ක්, මාසයක්. මහණෙනි මාසයක් තිබේවා දවස් 15ක්. දවස් 15ක් තිබේවා මහණෙනි දවස් 7ක්. මේ සතිපට්ඨානය අත් නොහැර වැඩුවොත් මොකද වෙන්නේ? එක් වරිහත්යටපත් වෙනව නැත්නම් උපාදානයක් ශේෂ වෙති කල්හි අනාගාමී තත්ත්වයටපත් වෙනයි කියලා. එතකොට අපි හිතනවට වැඩිය සතිපට්ඨානය කියන එක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා විමසලා බලනකොට ටිකක් අපි හිතනවට වැඩිය යම් ගැඹුරක් තියෙන බවක් පේනට තියෙනවා. දැන් මේ පින්වත් පිරිසට මේක තේරුම් අරගන්නට, ගෙදර ගිහිල්ලා කරන්නටත් යම් කිසි උපකාරයක් වෙනට, ඔයත් අහලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායගත සතිය. කායගත සති භාවනාවේදී බුදුපියාණන් වහන්සේ ගන්වනවා පුනචපරම් භික්කවේ භික්ඛු. දැන් බලන්න මේ සතිපට්ඨානය කියන එක බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරණ සතිපට්ඨානය කොහොමද කියලා. මේක සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍ර අට කතාවේ පරිසම්බිදා මග්ග ප්‍රකරණ ආදී ප්‍රකරණ ග්‍රන්ථවලත් තියෙනවා සතිපට්ඨාන කතා කියලා. ඊළඟට සංයුත්ත නිකාය සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා.
ඒ වගේ ඊළඟට විශේෂයෙන්ම සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ සාමඤ්ඤඵල සූත්‍ර අට කතාවෙත් මේ ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. එතකොට ඒවත් එක්ක විමසලා බලනකොට හොඳට තේරෙන දෙයක් තමයි මේ සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ උගන්වපු සතිපට්ඨානය ඥාන සංප්‍රයුක්ත වන සතිපට්ඨානය. පින්නන්නේ සතිය කියන එක කුසල චිත්ත සාධාරණ චෛසික ධර්මය. හැම කුසල හිතකම යෙදෙන එක සතිය. හැබැයි නුවණ ඥානය හැම කුසල හිතකම යෙදෙන්නේ නැහැ. ඇයි ඔයත් අහලා තියෙනවා ඥාන විප්‍රයුක්ත කුසල් සහ ඥාන සංප්‍රයුක්ත කුසල් කියලා. එතකොට හැම කුසල හිතකම සතිය යෙදෙනවා. හැබැයි හැම කුසල හිතකම ප්‍රඥාව නුවණ යෙදෙන්නේ නැහැ. නුවණ යෙදෙන්නේම අරමුණ තුළ නොමුලා වීම වශයෙන්. ගන්න අරමුණ තුළ නොමුලා වීම වශයෙන් තමයි නුවණ උපදින්නේ. ඥානේ ප්‍රඥාව අමෝහය කෙනෙක් උපදින්නේ. සතිය උපදින්නේ අකුසල පක්ෂයේ සිට ආනොදී කුසල පක්ෂයේහි රඳවා තැබීම වශයෙන් තමයි, රැඳවීම වශයෙන් තමයි, නතර කිරීම වශයෙන් තමයි සති කියන චිත්තාංගය උපදින්නේ. මේ හැම එකකටම තියෙන කෘත්‍යයක්. දැන් දතින් හපනවා, දිවෙන් රස බලනවා. එහෙමනේ. දතින් කරන කෘත්‍ය සැපීම, දිවෙන් කරන කෘත්‍ය රස බැලීම. අතින් කරන්නේ කෑම අනන එක. අතින් පුළුවන් රස බලන්න බෑ. අතින් ඒ කෘත්‍ය කරන්නට බෑ. එතකොට අතින් කරන කෘත්‍ය දත් වලින් බෑ, දත් වලින් කරන කෘත්‍ය දිවෙන් බෑ. ඇසෙන් කරනවා දකින්න එක, කනෙන් කරනවා අහන එක. පුළුවන්ද කනෙන් බලලා ඇහෙන් අහන්න? බෑ. අන්න ඒ වගේ තමයි අමෝහයෙන් කරන එක කෘත්‍යයක්, සතියෙන් කරන තව කෘත්‍යයක්. හරි අපූර්ව දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ දේශනාව. චිත්තාංග වශයෙන් හිතට පුළුවන් අරමුණ ගන්න විතරයි. අරමුණ ගැනීම වශයෙන් සිත උපදිනකොට ඒකත් එක්ක එකතු වෙලා තමයි අරමුණු රස විඳින්න වශයෙන් වේදනා, හැඳින්ින් වශයෙන් සංඥාදී මේ චිත්තාංග උපදින වෙන වෙනම පින්වත්නේ. ඒ චිත්ත සංප්‍රයුක්තවම. එතකොට මේ ඥාන සංප්‍රයුක්තන සතිය කොහොමද කියලා මේ සතිපට්ඨාන සූත්‍රේ හැම කමඨහනකම තියෙනවා පින්වත්නේ. හැම කමඨහනකම තියෙනවා මේ දේශනාව. පුණ්ණචපරම් භික්කවේ භික්කු ඉමමේව කායන් උද්දම් පාද තලා අදෝකේ සමත්තකා තච පරියන්තම් පූරන් නාන ප්‍රකාර සසුචිනු පච්චවෙක්කතිය කියලා. අසන්න අප්‍රසන්න වුවත් හිතන්න අප්‍රසන්න වුවත් යථාර්ථය බුදුපියාණන් වහන්සේ දේශනා කළා. හැබැයි පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදු මග, බුදුරජාණන් වහන්සේ දේශනා කරු මේ නිවන් මග ආරම්භ කරපු වෙලාව ඉඳලම හරිම රසවත්. හරියට හඳුන් අරටුවක් කුඩු කරන්න පටන් ගත්ත වෙලාව ඉඳලා සුවඳ හමනවානේ. අන්න ඒ වගේ මේ භ්‍රමචර්යාව ආරම්භ කරපු වෙලාව ඉඳලාම සැනසෙල්ලක් තියෙන්නේ. හන්දද දැන් මේ පිටක් නැත්තම් මේ වදයක් අරගෙන ආහාරයට ගන්න පටන් ගත්ත වෙලාව ඉඳලා මොකද වෙන්නේ? මිහිරක්නේ තියෙන රසයක්නේ. අන්න ඒ වගේ තමයි මේ සාසන භ්‍රමචර්යාව, සාසන ප්‍රතිපදාව ආරම්භ කරපු වෙලාව ඉඳලා අවසාන වෙනකම්ම පුදුමාකාර මිහිරි, පුදුමාකාර සැනසිරිදායකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ භික්ෂුව, මේ ශාසනයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා. කේසාන්තයේ කිව්වේ උඩින් කෙස් කෙලවර කොට, යටින් පාදාන්තය පා කෙලවර කොට, වටින් තච පරියන්තම් පූරං වටින් සමින් කෙලවර කොට ඇති මේ ශරීරය නුවණින් විමසලා බලනවා. නුවණින් විමසලා බලනවා, ඥාන සංප්‍රයුක්ත විමසලා බලනවා. ඥාන විප්‍රයුක්තව නෙවෙයි, ඥාන සංප්‍රයුක්තව විමසලා බලනවා, ඥාන විප්‍රයුක්තව නොවේ. ඒක ඉම මේව කායන් උද්දම් පාද තල අදෝකේ සමත්තක තච පරියන්තම් පූර නාන ප්‍රකාරස අසුචිනෝ පච්චවෙක්කති කියලා දේශනා කළේ නුවණින් විමසලා බලනවා. සාමාන්‍ය කෙනෙක් මේ කය ගැන විමසන්නේ නුනුවණින්. සාමාන්‍ය කෙනෙක් මේ කය ගැන විමසන්නේ නුනුවණින්. නුනුවණින් කරන විමසීමට කිව්වා ආයෝනිසෝ මනසිකාර කියලා. නුවණින් කරන විමසීමට කිව්වා යෝනිසෝ මනසිකාර කියලා. නුනුවණින් විමසද්දී මේ ශරීරය ඥාන විප්‍රයුක්තව නුනුවණින් නුවණ නැතුව විමසද්දී මොකද වෙන්නේ? තියෙන කෙලෙස් වැඩෙනවා. නැති කෙලෙස් උපදිනවා. යන්තම් හරි කුසලයක් ඉපදුනා නම් ඒක ප්‍රහීන වෙනවා. නූපන් කුසල් ගැනයි කතා කරන්න දෙයක් නැහැ. උපන් කුසලයක් නැති වෙනවා නම් නූපන් කුසල් ගැනයි කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ පින්වත්නි. නුනුවණින් මේ ශරීරයක් විමසනකොට වෙන්නේ ওই ටික. උපන් කෙලෙස් වැඩෙනවා, නූපන් කෙලෙස් උපදිනවා. විශේෂයෙන්ම ශරීරයක් නුනුවණින් විමසනකොට උපදින්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ වෙනද? කැමැත්තෙන් බැඳී යාම.
එතකොට ශරීරයක් නුවන්නේ නුනුවණින් විමසන්න විමසන්න ඥාන විප්‍රයුක්ත විමසන්න විමසන්න තියෙන චන්දරාගයේ වැඩෙනවා නැති චන්දරාගයේ උපදිනවා තියෙන කුසලයක් වෙතොත් ඒ කුසලයේ පිරිහිනවා නූපන් කුසලයේ නූපදිනවා ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ හැබැයි පින්වත්නි ශරීරය නුවණින් විමසනකොට මේ ශරීරයක් නුවණින් විමසන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ උපන් කෙලෙස් දුරු වෙනවා නූපන් කෙලෙස් නූපදිනවා උපන් කුසල් වැඩෙනවා නූපන් කුසල් උපදිනවා පින්නතුනි යෝනිසෝ මානසිකාරයත් අයෝනිසෝ මානසිකාරයත් තේරුම් අරගන්න හොඳ න්‍යායක් තියෙනවා හොඳ නීතියක් නෙවෙයි කියන්නේ න්‍යායක් තියෙනවා මොකක්ද බුදුරජාණන් වහන්සේ මේ අනුදෙන බදාරන්නේ මේක භාගතුන් වහන්සේ මේ දේශනා කරනවා යම් දෙයක් පිළිබඳව ඔන්න බලන්න යම් දෙයක් පිළිබඳව යම් ආකාරයකට මෙනෙහි කරද්දී යම් දෙයක් පිළිබඳව යම් ආකාරයකට මෙනෙහි කරද්දී ඒ මෙනෙහි කිරීම හේතු කරගෙන උපන් කෙලෙස් වැඩෙනවා නම් නූපන් කෙලෙස් උපදිනවා නම් උපන් කුසලයේ පිරිහෙනවා නම් නූපන් කුසලයේ නූපදිනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරය ඒක අනිසි මෙනෙහි කිරීමක් වැරදි මෙනෙහි කිරීමක් ඒ මෙනෙහි කිරීම දුරු කරන්නට ඕනේ ඊතල බලන්න යෝනිසෝ මනසිකාරය තේරුම් අරගන්න බැයිද ඕනම තැනක ඕනම දෙයක් පිළිබඳව පිනතුන් මෙනෙහි කරද්දී යම් දෙයක් පිළිබඳ යම් ආකාරයකින්ද හිතන්නේ ඒ හිතන ආකාරය අනුව පින්නතුන්නම තේරෙනවා නූපන් කෙලෙස් උපදින උපන් කෙලෙස් වැඩෙනවා උපන් කුසල් පිරිහෙනවා නූපන් කුසල් නූපදිනවා පින්නතුන්නම තේරුම් ගන්න පුළුවන් දැන් මේ ඉන්නේ අයෝනිසෝ මානසිකාරයක් තුල වැරදි මෙනෙහි කිරීමක් තුල ඕනම දෙයක් පිළිබඳ ඊළඟ භාගතුන් වහන්සේ දේශනා කරන යම් දෙයක් පිළිබඳව යම් ආකාරයකට හිතද්දී උපන් කෙලෙස් දුරු වෙනවා නම් නූපන් කෙලෙස් නූපදිනවා නම් උපන් කුසලය වැඩෙනවා නම් නූපන් කුසලය උපදිනවා නම් උපන් කුසලය වැඩෙනවා නූපන් කුසලය උපදිනවා උපන් කෙලෙස් ප්‍රහාණය වෙනවා නූපන් කෙලෙස් නූපදිනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේක යෝනිසෝ මනසිකාරය ඇයිත් පින්වත් අපි හිතන විදිහ අනුව හැඟීම් ඇති වෙන්නේ අපි යම් දෙයක් පිළිබඳ යම් ආකාරයකට හිතන්නේ හිතන විදිහ අනුව තමයි හැඟීම් ඇති වෙන්නේ මේක හරි පුදුම දෙයක් අපි යම් දෙයක් පිළිබඳව යම් විදිහකටද හිතන්නේ ඒ හිතන විදිහ අනුව මෙනෙහි කරන විදිහ අනුව හැඟීම ඇති. ඒකනේ එකම දෙයක් අරමුණු කරගෙන දෙන්නෙකුට හැඟීම් දෙකක් උපදින්නේ. වස්තුවක් එක වස්තුවක් අරමුණු කරගෙන 100කට හැඟීම් 100ක් උපදින්නේ. ඒ වස්තුව අරමුණු කරගෙන හිතන විදිහ, කල්පනා කරන විදිහ හොඳද? හිතන විදිහේ දෝෂයයි තියෙන ලෝකේ. හිතන විදිහ වෙනස් කළා නම් ප්‍රශ්න ඉවරයි. එක පැත්තකින් මේ සමත විපස්සනා භාවනා කියලා කියන්නේ ඒක තමයි. ඒ මෙනෙහි කිරීම අනුව තමයි කුසලයේ වැඩෙන්නේ. හොඳද? මේ මෙනෙහි කරන ක්‍රමය අනුව තමයි කුසලයේ වැඩෙන්නේ. සර්වඥන් වහන්සේ දේශනා කළේම නිවැරදි මෙනෙහි කිරීම. යහපත් හිතන්න. අපිට මෛත්‍රිය ඇති වෙන්නේ හිතන විදිය අනුව, තරහ ඇති වෙන්නේ හිතන විදිය අනුව. ඕනම දෙයක් පිළිබඳව පින්වත්නි, තරහ ඇති වෙන්න හිතන්නත් පුළුවන්. මෛත්‍රිය ඇති වෙන්න හිතන්න. දැන් බුදුරජාණන් වහන්සේ දකින්නකොට තරහෙන් ගිනි ගත්ත මිනිස්සු හිටියේ නැද්ද? හිටියන්නේ. ඒ හිතන විදිය යම් දෙයක් දැකලා හරි අහලා හරි විඳලා හරි යම් ධම්මාරම්මණයක් ගැන හරි හිතන විදිය. හොඳද? එතකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හොඳට තේරුම් අරගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කායගත සතියේදී අනුශාසනා කරන්නේ නිවැරදි මනසිකාරයක්, නිවැරදි මෙනෙහි කිරීමක් කාය පිළිබඳව. ඇත්ත මෙනෙහික නැත්නම් ඒක තමයි. කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා සමකලවරකට ඇති මේ ශරීරය නානා ප්‍රකාර වූ අපවිත්‍ර දේවල් වලින් නේද සකස් වෙලා. කය කියන්නේ ගොඩ කියන එක. කය කියන පාලි වචනේ සිංහල අර්ථයේ තියෙනවා, සිංහල අර්ථවත් තියෙනවා ගොඩ කියන එක, සමූහය කියන එක. එතකොට මේ ගොඩේ, මේ සමූහයේ අත්ති ඉමස්මින් කායේ කේසා, අත්ති ඉමස්මින් කායේ ලෝම, අත්ති ඉමස්මින් කායේ දන්තා, අත්ති ඉමස්මින් කායේ නඛ, අත්ති ඉමස්මින් කායේ තචෝ, මේ ආදී කොට එකක් 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 නුවණින් හොඳට විමසල බලන්න. මේ ශරීරයේ කෙස් තියෙනවා, නැත්නම් මේ ගොඩේ කෙස් තියෙනවා, මේ ගොඩේ තියෙනවා ලොම්, මේ ගොඩේ තියෙනවා දත්, මේ ගොඩේ තියෙනවා නියපොතු, මේ ගොඩේ තියෙනවා සම. ඉති අජ්ජත්තං ආකායේ කායන පස්සේ විහෙරති. තම් අජ්ජත්තිකකේ තමන්ගේ යයි කියලා ගත්ත, තමන්ගේ යයි කියලා උපාදානය කරගත්ත, මගේ කියලා උපාදානය කරගත්ත, මම කියලා අල්ලගත්ත කය නුවණින් හොඳට විමසල බලනවා. මේ කොට්ටාස 32 හොඳට නුවණට වැටහෙනකම් එක එකක් එක එකක් එක එකක් පාසා මෙනෙහි කරනවා. මම ගොඩක් තැන් වලදී අහලා තියෙනවා. මං ආන කායගත සති භාවනාව දැන් කොච්චර අහලා තියෙනවා.
එක පාරක් හරි ඔය කොටස් 32 ඉවර වෙනකම් මෙනෙහි කළ තියනවාද කියලා. මෙතෙක් ඇසූ කිසිම කෙනෙක් කොටස් 32 ඉවර වෙනකම් මෙනෙහි කළායයි කියලා පිළිතුරක් දීලා නැහැ. හොඳද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කොටස් 32ම හිතන්න කියලා. මේ ශ්‍රාවකයෝ හිතන 32 කොම කොට එකක් හිතුවත් ඇති. එතකොට බලන්න. දැන් කීටාගිරි සූත්‍රයේ තියෙනනේ ලස්සනට ශාස්ත්‍රෝන් වහන්සේ සියල්ල දන්නවා මම සියල්ල දන්නේ නැහැ කියන තැන ඉන්න ශ්‍රාවකයට තමයි මේ ශාසනයේ පරම නිෂ්ඨාවට පැමිණෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ කොට්ටාස 32ම මේ සමූහය වෙන වෙනම වෙන මේ කයයයි කියලා ගත්ත මේ ගොඩ මේ වගේ කොට්ටාස 32ක එකතුවක් කියලා හොඳට නුවණින් සලකලා බලන්නට ඕනේ. හොඳට නුවණින් සලකලා බලන්නට ඕනේ. හොඳද? කොටස් 32 වෙන වෙනම නුවණට වැටහෙනකම්ම ඒ මානසිකාරය හොඳට පවත්වන්නට ඕනේ පින්න. අජ්ජත්තිකව තමන්ගේයි කියලා ගත්ත. තමන්ගේයි කියලා ගත්ත ශරීරයේ වෙන වෙනම කොට්ටාස හොඳට වැටහෙනකොට ඒ ශ්‍රාවකයක පුන පුනා වඩලා බහිද්ධාවා කායිකාය අනුපස්සේ බාහිරයයි කියලා ගත්ත. අම්මා තාත්තා ස්වාමි භාර්යාවරු දුවල පුතාලා ඥාති හිතයිසින් මේ ආදී කොට කයක් දෙකක් තුනක් හතරක් පහක් 20ක් 25ක් වෙන වෙනම විමසල බලනවා. මෙහෙම විමස විමසා බලනකොට ඒ ශ්‍රාවකයට වැටහෙනවා බාහිරයයි කියලා ගත්ත ශරීරෙත් තියෙන්නේ මේ කොටස් 32 තමයි. ඒ ශරීරෙ මේ වගේම තමයි ඒ ශරීරෙත් තියෙන්නේ එතනත් තියෙන්නේ කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ඔගුඩුවක් මා හදවත් ආදී මේ වගේ කොට්ටාස 32ක් හොඳට විමසල බලනවා. මෙහෙම 20ක් 25ක් ඊට අඩුවෙන් මෙනෙහි කරනකොටත් කෙනෙකුට මේ අවබෝධය ඇති වෙන්නට පුළුවන්. උපරිම වශයෙන් 20ක් 25ක් අතර මෙනෙහි කරගෙන යනකොට වෙන වෙනම අවබෝධය කියන එක පිහිටනවා. අවබෝධය කියන එක පිහිටනවා මොකක්ද? මේ ලෝකේ යම් තාක් ශරීර වෙතොත් ඒ සියලු ශරීර මේ වගේ කොට්ටාස 32ක එකතු. මේ වගේ ගොඩවල් 32ක එකතුවක් තමයි මේ ලෝකේ යම් තාක් ශරීර වෙතොත් ඒ ඔක්කොම කියන අවබෝධය කියන කේ ශ්‍රාවකයට පිහිටනවා. දැන් මෙහෙම තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරද්දී අනුන්ගේ ශරීරය ගැන මෙනෙහි කරද්දී තමන්ගේ යයි කියලා ගත්ත අනුන්ගේ යයි කියලා ගත්ත ශරීර පිළිබඳව චන්දරාගයට මොකද වෙන්නේ? ආය පිහිටයිද? ආය පිහිටන්න පුළුවන් වෙයිද? කැමැත්තෙන් බැඳියාමක් ඇති වෙයිද? කැමැත්තෙන් බැඳියාමක් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. හොඳට යාට වැටහෙනවා මේ ශරීරය කියලා කියන්නේ මේ කොට්ටාස 32ක එකතු කියලා. හොඳද? එතකොට මේ මානසිකාරය තුල උපන් කුසලයේ වැඩෙන්නේ නැද්ද? නූපන් කුසලයේ උපදින්නේ නැද්ද? උපන් අකුසල් උපන් කෙලෙස් දුරු වෙන්නේ නැද්ද? නූපන් කෙලෙස් නූපදීන් වශයෙන් නැති වෙන්නේ නැද්ද? නැති වෙනවා. ඉතින් මේ මානසිකාරය හොඳට ජීවිතේ පුරුදු කරන්නට ඕනේ. එතකොට මේකට මේ පරියංක වාඩි වෙලාම කළ යුතුයයි කියලා නීතියක් නැහැ. ඔය ඇත්තන් අවස්ථාවක් ලැබෙන යම් වෙලාවක් වෙතොත් මේ මානසිකාරය පුරුදු කරගන්න. මේ මානසිකාරය හොඳට ජීවිතේ පුහුණු කරගන්නට ඕනේ. දැන් බලන්න මෙහෙම පින්නවත්නි. අපි හිතමු පිටරට අපි ගොඩාක් ආස කරන කෙනෙක් කායික වශයෙන් ශරීරයක්. එහෙම ඉන්නවානේ දැන් පහුගිය කාලෙත් ඔය මේ වෙන එක එක රටවල නළුවෝ නිළියෝ අපේ රටට එනකොට අපේ අත මොකද කළේ? පාර දෙපැත්තට එකතු වෙලා ඔල්වර සම්දිදී නන්දණයටපත් වුණා. සතුටටපත් වුණා. ඒ ශරීර දෙක දෙක. අපි හිතුව මෙහෙම ඒ අහවලායයි කියලා ගත්තා. එතකොට ඔයත් අහවලායයි කියන නමට ඕන එකක් දාගන්න. හරි? අහවලායයි කියපම ඕන එකක් දාගන්න පුළුවන් ඇත. අහවලායයි කියලා ගත්ත ශරීරය වෙන වෙනම ගෙනාවොත් වෙන වෙනම කියන්නේ වෙනවත්නි රතේක කටුනායක ඉඳලා අරන් එනවා වෙන වෙනම. අහවලාගේ කෙස් ටික, අහවලාගේ ලොම් ටික, අහවලාගේ දත් ටික, නියපොතු ටික, හම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු දෙ, අක්මා, මෙහෙම කියනවා වෙන වෙන. පැසුණු ආහාර, නොපැසුණු ආහාර, කුඩා බඩවැල, මහ බඩවැල කියලා වෙනම කියනවා. පේන්ඩ නන්දනීට පත් වෙනවද? අනේ සතුටු වෙනවද? ඒක දිහා බලලා නන්දනීට පැමිණෙනවද? පැමිණෙන්නේ නැහැ. එතකොට හිතන්නකො, වෙන්කලාට පස්සේ නන්දනීට පැමිණෙන්නේ නැහැ. ඒක තුනට පස්සේ වෙන් වුණාම නන්දනයට පැමිණෙන්නේ නැහැ. කියන්නේ සතුටට පැමිණෙන්නේ නැහැ. ඒ ටිකම නිකුත් වෙලා තියෙන්නේ. වෙන වෙන දෙයක් ඊට වැඩි දෙයක් එකතු වෙලා තියෙනවද? නැහැ නේ. අහවලාගේ ලේ ටික කියලා වෙනම බෝතලයකට දාලා ගේනවා.
අහවලාගේ සොටු ටික කියල වෙනම කියන. ඔහොම ගෙනාවත්තේ. සතුට වෙනවාද? සතුට වෙන්නේ. පින්වත්නි, වෙන් කළාට පස්සේ සතුට වෙන්නේ, එකතු කළාට පස්සේ. පේනා නේද මුලාවේ තරම, අවිද්‍යාවේ තරම. වෙන් වුණ තැන නොඇලෙත්, එකතු වුණ තැන ඇලෙත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත්තම ගලවල බලන්න බෑනේ. නුවණින් ගලවල බලන්න. නුවණින් විමසල බලන්න. නුවණින් විමසගෙන විමසගෙන ගියොත් මේක ඇලෙන්න දෙයක් නැති බව හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක පුදුමාකාර විදිහට වැටහෙනවා පින්වත්නි. ඉතින් හොඳට මෙනෙහි කළ බලන්න. අපි හිතමු මෙහෙම. අපේ සිත අපි අපේ ඥානය පුරුදු කළේ නැහැ මේ ශරීරේ ඇත්ත දකින්න. අපි මේ හිතට පුරුදු කළේ නැහැ. මේක අපිට පුරුදු කරන්න පුළුවන්. හිතට මේක පුරුදු කරන්න පුළුවන්. අපි හිතමු මෙහෙම. අපිට පුළුවන්කමක් තියනවා නම් මේ ශරීරවල මතු පිටින් සම නුවණින් පරීක්ෂා කොට කොට නන්දනයේ පැමිණෙන්නේ නැතුව සම විනිවිද චුට්ටක් ඇතුළට යන්න නුවණින් සම විනිවිද නුවණින් චුට්ටක් ඇතුළට යන්න පුළුවන් නම් අය ඇලෙයිද? ඇලෙන්නේ නැහැ. හැබැයි සම විනිවිද යන්නට අපි අපේ නුවණ පුරුදු කළේ නැහැ. ඒ නිසා දැන් මොකද වෙන්නේ? සම මතු පිට නන්දනයේ පැමිණෙනවා. සතුටට පැමිණෙනවා. තේනවාද? සම මතු පිට නන්දනයේ සතුටට පැමිණෙනවා. අපිට පුළුවන් නම් මොහොතක් තප්පරේ සම කියන්නේ එච්චර මහලක දෙයක් නෙවෙයි. නුවණින් විනිවිද දකින්නට මොකද වෙන්නේ? ආයේ ශරීරේ අරමුණු කරගෙන ඇල්මක් මේ සිත තුළ ඇති වෙන. හැබැයි ඒක පුරුදු කරන්න පුළුවන්. ඒක අපිට අපේ හිතට පුරුදු කරන්න පුළුවන්. ඒක පුරුදු කරන්න තියෙන්නේම මානසිකාරය මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම තුළ ඒ අවබෝධයටපත් වෙන්න, ඒ අවබෝධයට පැමිණෙන්න ඒ ශ්‍රාවකයන් හොඳට පුළුවන්කමක් තියෙනවා පින්නත්. ඒ නිසා මේක හොඳට පුහුණු කරන හොඳට මේක වඩලා බලන්නට පින්නවත්. හන්දද දැන් අපි හිතමු මෙහෙම. දැන් අහවලායයි කියන එක වෙන වෙනම ඔක්කොම ගේන්න ඕනේ නැහැ කියන හිතමුකෝ. අහවලායයි කියලා වෙන වෙනම ගේන්න ඕනේ නැහැ කොටස් 32ම. මේ හැම ටික විතරක් ගලවලා ගෙනාවෝ. අහවලායයි කියලා හඳුන්වපු කය සම විතරක් ගලවලා කෝට් එක වගේ වෙනම කොක්ක ගෙල්ලලා පන පිටින් ගේනවා. නන්දනෙටපත් වෙන දානේ සතුට වෙනවද? නෑ සතුටටපත් වෙන්නේ. ඒකෙන් තේරුම් අරගන්නද මේ සම කියන්නේ මහ ලෝක එකක් නෙවෙයි පින්නත්. ඔක පොඩ්ඩක් විනිවිද යන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉවරයි. එතකොට බලන්නකෝ මේක මහා පුදුම දෙයක් නේ. දැන් වාඩි වෙලා ඉද්දි ඔය පින්නතුන්ට තෙරපෙනවා දැනෙනවා. මොනවද තෙරපෙනෙන්නේ? මස්. මේ වල්ලනකොට දැනෙනවනේ. මොනවද අහුවෙන්නේ? හමක්, මස්, ලේ, ඇටකටු, නහරවැල් ඔය ටිකනේ අහුවෙන්නේ. හන්ද මේක කිව්වට බෑ පින්නවත්. මේක කිව්වට බෑ. මේක වඩාගෙන යන්නට මේ මානසිකාරය වඩාගෙන යද්දී කියන්නේ 20ක් නම් අවබෝධයේ 200ක් එනවා. හන්දද ඉතින් මේක මේ මෙනෙහි කිරීම කරන්න මේක වඩාගෙන යන්න. එකයි ඉති අජ්ජත්තං වා කායේ කායාන පස්සේ විරති බහිද්දා වා කායේ කායාන පස්සේ විරති. තමන්ගේයි කියලා ගත ශරීරය ගැන විමසුවා, බාහිරයයි කියලා ගත ශරීරය ගැන නුවණින් විමසුවා, නුවණින් මානසිකාරය මෙනෙහි කිරීම කළා. ඊළඟට අජ්ජත්ත බහිද්දාවා කායේ කායාන පස්සේ විර. මේක හොඳට සංසන්දනාත්මකව හිතනවා. මෙතන යම්සේද එතනත් එසේමයි, එතන යම්සේද මෙතනත් එසේමයි කියන අවබෝධයන කම්ම ඒ මානසිකාරය පවත්නවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ ගොඩේ තියෙන කෙස්, ඒ ගොඩේ තියෙන කෙස්. මේ ගොඩේ තියෙන ලොම්, ඒ ගොඩේ තියෙන ලොම්. මේ ගොඩේ තියෙන දත්, ඒ ගොඩේ තියෙන දත්. මේ ගොඩේ තියෙන නියපොතු, ඒ ගොඩේ තියෙන නියපොතු. මෙහෙම මෙනෙහි කරගෙන යනකොට ලෝකයේ පිළිබඳව අර මමයයි කියලා ගත්ත, අනුන්ගේයයි කියලා ගත්ත මේ ભેදේ නැති වෙනවා. ભેදේ නැති වෙලා ලෝකෙම තියෙන මේ වගේ කොට්ටාස 32ක් කියන අවබෝධය පිහිටනවා. ඒක මහා ඥාන සම්ප්‍රයුක්ත අවබෝධයක්. ඒ අවබෝධයත් එක්ක ඇති වෙන්නේ මහා උපේක්ෂාවක්. උපේක්ෂාවක් කියන්නේ දැන් මේකේ තියෙන නුස්පහත්තාවයක්. ලස්සන අවලස්සන හීන ප්‍රණීතාදී කොට උස්පහත්තාවයක් තියෙනවා. මේක එහෙම පිටින්ම නැති වෙලා යනවා. එහෙම පිටින්ම නැති වෙලා පුදුමාකාර උපේක්ෂාවට හිතපත් වෙනවා. ඒ උපේක්ෂාවත් එක මහා චිත්ත ඒකාග්‍රතාවයක්. හන්දද ඒ උපේක්ෂාවත් එක පුදුමාකාර මහා චිත්ත ඒකාග්‍රතාවයකට ඒ ශ්‍රාවකයට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා කියනත්. එතකොට අන්නේ උපේක්ෂා සම්ප්‍රයුක්ත චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකම් උත්තර මේ මානසිකාරය පුරුදු කරනවා. ඒ ශ්‍රාවකයට වැටහින්නේ
මේ ලෝකේ යම්තාක් ශරීර බෙදුත් ඒ සියලු ශරීර මේ වගේ කොට්ටාස 32ක එකතු ගොඩවල්. හඳ ආය කෙලෙස් සහගතව ශරීරයක් අරමුණු කරන්න දෙයක් එයාට ඉතුරු වෙන්නේ නැහැ. නමුත් ඉතින් මැරෙන්නේ නැහැ. ගඟේ මූදේ පැනලා මැරෙන්නේ කියලා. ඉදිනදා ජීවිතේ ජීවත් වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔය දැන් හාමුදුරුවෝ කෙනෙක් රෝම මෙනෙහි කරගෙන ගියොත් එහෙම මාර වැඩේ වෙන්නේ කොහොමයි මේ ජීවිතේ ගත කරන්න කියලා හිතෙන්නට පුළුවන්. නමුත් පුළුවන් පින්වත්නි. මෙන්න මේක හිතා ගන්නකෝ. දැන් ඔය පින්වත් පිරිස පුංචි කාලේ සෙල්ලම් කරලා තියනවානේ මොනවාගෙන බෝනික්ව අරගෙන අර සෙල්ලම් කාර් එහෙම අරගෙන පොඩි කාලේ සෙල්ලම් කරනවා. ටික ටික නුවණින් මුහුකුරා යනකොට මොකද වෙන්නේ? අතහරිනවද ඇතහැරිනවද ඒවා? අතහැරිනවා නිකම් අතහැරිනවා ඒවා. ඒවට තියෙන ඇල්ම නැති වෙලා යනවා. හැබැයි ඇල්ම නැති වුණයි කියලා අපේ දරුවන්ට අපි ඒවා ගෙනත් දෙන්නේ නැද්ද? අපිට ඇල්මක් නැහැ. නමුත් අපි අපේ දරුවන්ට ගෙනල්ලා දෙනවා. ඇයි ඒ? අපි දන්නවා පොඩි කඩේ අවබෝධින්නේ. එහෙනම් පුංචි ළමයින්ට මේක ගෙනත් දෙන්න ඕනේ කියලා ගෙනල්ලා දෙනවා. අපි ඒ ළමයි එක සෙල්ලම් කරන්නේ නැද්ද ඒවත් එක්ක? සෙල්ලුනොත් කරනවා. හැබැයි අපි කුඩා කල කළ දේත් දැන් පුංචි ළමයි එක කරන දේත් අහසයි පොළොවයි වගේ වෙනස්. එදා කළ යන අවබෝධයෙන් අද කරන්නේ අවබෝධය. අවබෝධයෙන් නමුත් කරනවා. ඇයි ඒ? අවබෝධයෙන් නමුත් හිස් දෙයක් නමුත් කරනවා. ඇයි කරන්නේ? පොඩි අයත් එක්ක ඉඳන ගින්න කරන්න වෙනවා. අන්න ඒ වගේ තමයි පින. ධර්මයේ තුල ටික ගැඹුරට යනකොට ලෝකයේ පිළිබඳව මනාව අවබෝධයක් ඇති වෙනවා. ඒ ශ්‍රාවක ශ්‍රාවිකාව අනිත් අයට වැඩිය හොඳට ලෝකේ ජීවත් වෙනවා. අනිත් අයට වැඩිය හොඳට මේ ලෝකේ අවබෝධයෙන් ජීවත් වෙනවා. අනිත් අය ඇලෙන තැන ඇලෙන්නේ නැහැ. අනිත් අය ගැටෙන තැන ගැටෙන්නේ. අනිත් අය මුලා වෙන තැන මුලා වෙන්නේ. අනිත් අය තොයිරිෂා කරන උරීෂා කරන්නේ. අනිත් අද වෛර පරිමහන්න යනකොට වෛර පරිමහන්න යන්නේ නැහැ. හන්දද? ඒ අය අවබෝධයෙන් ලෝකෙත් එක්ක ජීවත් වෙනවා. අර පුංචි ළමයි එක්ක ජීවත් වෙන වැඩිහිටියෝ වගේ. පුංචි ළමයි එක්ක ජීවත් වෙන වැඩිහිටියෝ වගේ ධර්මයේ තුල අවබෝධයට යනකොට අවබෝධයෙන් මේ ලෝකේ ජීවත් වෙන. අන්න ඒ වගේ තමයි මේකත්. හොඳද? නිස්සාර බව වැටහෙනවා. නමුත් කරන නොකර බැරි නිසා, කරන්නට වෙන නිසා. එතන හොඳට මේ විදිහට මෙනෙහි කරනවා. ඔතෙන් එනකන් වැඩෙන්නේ සමතයක්. සමතේකුත් වැඩෙනවා. නමුත් විපස්සනා යම් පමණක වූ විපස්සනාවක් වැඩෙනවා. නමුත් සතිපට්ඨාන මෙතෙන් එනකන් වැඩෙන්නේ පුදුමාකාර සමතයක්. චිත්ත ඒකාග්‍රතාවයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආනාපාන සති භාවනාව. මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයෙහි සමුදය හට ගැනීම නැවත නැවත නුවණින් පුන පුනා දකිමින් වාසය කරනවා. මේ ශරීරය කියන්නේ හටගන්න දෙයක්. හොඳද? හටගෙන පවතින ධර්මයක් නෙවෙයි, හටගන්න ධර්මයක්. මොනව හේතු කරගෙනද හටගන්නේ මේ ශරීරයේ? හට මේ රූප පරම්පරා නැවත නැවත උපදින්න උපකාරක ධර්ම හැටියට. මොනවද උපකාරක ධර්ම? එකක් තමයි කර්මය. එකක් තමයි කර්මය. හොඳද? කර්මයෙන් ඉපදිච්ච රූප තියෙනවා. කර්මයෙන් ඉපදිච්ච රූප. දැන් මෙහෙම හිතන්නකෝ පින්වත්නි. දැන් මේ ඔක්කොම ඇයි මේ වෙනස්? ඇයි මේ එක එක කෙනාගේ රූප එක එක ආකාරය? එකම අම්මගේ දරුවන්ගේ රූප එක එක ආකාරය. නියුන්ුණත් 100%ක්ම සමාන නෑනේ. වෙනස්. ඇයි වෙනස්? මොකක්ද හේතුව? සර්වඥන් වහන්සේ දේශනා කළ කර්මය. මේ ප්‍රතිසන්දිය ගෙන දෙන කර්මය නැත්තම් ප්‍රතිසන්දි ක්ෂණයේම රූප කලාපත් උපදිනවා. ඒ චිත්තේ උපදිනා සමගම පෙරපසු නොවීම. එතකොට කර්මයෙන් උපදින රූපයක් මේක. කර්මයෙන් නැවත නැවත හටගන්න කර්මයේ හේතු කරගෙන උපදින රූපයක්. කර්මයේ ප්‍රත්‍ය කරගෙන උපදින රූපයක්. ඊළඟට චිත්තය, සිත. හොඳ, සිත හේතු කරගෙන උපදින රූපයක්. සිත නිරුද්ධ වන තැන මේ රූප පරම්පරාවට නියමාකාරයෙන් පවතින පුළුවන්කම නැහැ. සිත නිරුද්ධ වන ගමන්ම මොකද වෙන්නේ? රූප විකෘතියට පැමිණෙනවා. හන්ද, ප්‍රකෘති රූප පරම්පරාවන් උපදින්නේ නැහැ පින්නාදී. ඒතර අපිට පැහැදිලි, සිත නිසා නැවත නැවත උපදින රූප පරම්පරාවක්, කයක්. එතකොට කර්මය නිසා උපන් රූපයක්, චිත්තය නිසා උපන් රූපයක්. ඊළඟට ඍතුව.
ඍතුව නිසා උපන් රූපයක්. ඍතුව වෙනස් වෙනකොට මොකද වෙන්නේ? රූපය වෙනස් වෙනවා. වෙනස් වෙනයි කියලා කියන්නේ. උපන් රූප දුරු වෙලා අලුත් රූප උපදිනවා කියන එක ඇත්ත වශයෙන්ම. ඒ තිබ්බ රූපේ විකෘති වුණා නෙවෙයි. තිබිච්ච රූපේ දුරු වෙලා අලුත් රූප ඉපදුණායි කියන එක. එතකොට කර්මය නිසා, චිත්තය නිසා, ඍතුව නිසා, කන බොන ආහාර නිසා උපන් රූපයක්. කර්ම හේතු කරගෙන, චිත්තය හේතු කරගෙන, ඍතුව හේතු කරගෙන, කන බොන ආහාර හේතු කරගෙන නැවත 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 උපදින රූපයක් මේක. නැවත නැවත උපදින රූපයක් පින්නාත් මේ. හොඳද? උපන් රූපය පවතින්න ඒවා උපකාර වෙනවා නෙවෙයි. නැවත නැවත අලුතෙන් අලුතෙන් උපදින්න උපකාර වෙනවා කර්මයේ චිත්ත ඍතුව ආහාර. ඒතොර කම්මචිත්ත ඍතු ආහාර හේතු කරගෙන නැවත 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 අලුතෙන් අලුතෙන් මේ කයේ හට ගැනීම දකිමින් ඒ ශ්‍රාවක හොඳට වාසය කරනවා. ඒ කියන්නේ කයේ හට ගැනීම. මේ කය හට ගන්න කයක්. ඒ හට ගැනීම ප්‍රකටව ප්‍රකටව නැවත නැවත දකිමින් මේ ශ්‍රාවකය වාසය කරනවා. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් හේති. මේ ශරීරයේහි නැතිවීම. එතකොට කම්මචිත්ත ඍතු ආහාර කියන මේ දේවල් ස්ථිර දේවල් නෙවෙයිනේ. හන්ද කම්මචිත්ත ඍතු ආහාර කියන මේ දේවල් ස්ථිර දේවල් නෙවෙයි. හන්ද එතකොට කම්මචිත්ත ඍතු ආහාර හේතු කරගෙන නැවත නැවත උපදින රූපය පවතින්නෙත් නැහැ. උපනුපන් රූප උපනුපන් තැනම නිරුද්ධ වෙනවා. හන්ද උපනුපන් රූප උපනුපන් තැනම නිරුද්ධ වෙනවා. එතකොට කම්මචිත්ත ඍතු ආහාර හේතු කරගෙන උපදින රූපය කම්මචිත්ත ඍතු ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. හන්ද නැවත 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 හේතු වේදන නැවත නැවත ඵල ධර්ම හට ගන්නවා. හන්ද එතකොට කම්මචිත්ත ඍතු ආහාර හේතු කරගෙන උපන් ශරීරයක් කයක් කම්මචිත්ත ඍතු ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙන කයක් නිරුද්ධ වෙන ශරීරයක්. හොඳට ශරීරයේ හට ගැනීමත් නැතිවීමත් කාලයක් හොඳට හට ගැනීම ප්‍රකට කරමින් වාසය කරන හට ගැනීම හොඳට නුවණට වැටහෙන කම්ම ඒ අවබෝධයේ වැඩෙන විදිහට තමන්ගේ නුවණ මෙහෙවන්නට ඕනේ. ඒක නිකන් වචනයකින් කියලා නැත්තම් සජ්ජායනාව කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ හොඳට විපස්සනා නුවණ මෙහෙවන්නට ඕනේ. හොඳට විපස්සනා ඥානෙ මෙහෙවන්නට ඕනේ. එතකොට අර පූර්ව භාග වශයෙන් වැඩිච්ච සමතයත් එක්ක පුදුමාකාර අවබෝධයක්. මේ කය කියන්නේ නැවත 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 උපදින එකක්, හටගන්න එකක් කියන අවබෝධයට පැමිණෙන්න පුළුවන්කමක් තියෙන ශ්‍රාවකයාට. ඊළඟට මේ ශරීරයේ නැතිවීම නැත්තම් නිරුද්ධ වීම නැවත 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 පුන පුනා දකිමින් මේ ශ්‍රාවකය වාසය කරන හට ගැනීමත් නැතිවීම. දැන් කාලයක් හට ගැනීම දකිමින් කාලයක් වැයවීම නැතිවීම දකිමින් ප්‍රකට කරමින් මේ ශ්‍රාවකය වාසය කරන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් ඉහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් ඉහෙරති කියන්නේ හට ගැනීමත් නැතිවීමත් ළඟ 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 පුන පුනා දකිමින් ඇත්ත වශයෙන් උදේවැය. උදේවැය ඥාන ඇතිවීම නැතිවීම නම් වූ ඒ දේ අරමුණු කිරීම වශයෙන් උපදින චිත්තයත් එක්ක සම්ප්‍රයුක්ත වූ ඥානයට තමයි උදේවැය ඥාන කිව්වේ. එතකොට මේ රූපේ ඇතිවීම නැතිවීම ළඟ 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 ප්‍රකටව දකිමින් උපදිනවා නැති වෙනවා උපදිනවා නැති උපාදයක් භංගයක් මනාකොට අරමුණු කිරීම වශයෙන් ඒ ශ්‍රාවකයා වාසය කරන. එතන තියෙන වැඩිච්ච විපස්සනාවක්. දැන් බලන්න ඔය පිනතුන් අහලා ඇති බද්දේක රත්ත කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. බද්දේක රත්ත කියන සූත්‍ර දේශනාව මේ ඒ වචනාර්ථයේ මගේ අදහස මේක මගේ පුද්ගලික අදහසක්. බද්දේක රත්ත කියන එක ඒ සූත්‍රය ඇති විමසලා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි. භද්‍ර කියන්නේ පින්නාත්නි සොඳුරු වැඩුණු යෞවන වගේ තේරුමක්නේ භද්‍ර කියන එකේ තේරුම. ඒක කියන්නේ එක කියන එකනේ. රත්ත කියන්නේ ඇල්ම කියන එක. වැඩුණු එක ඇල්මක් ඇත්තා කියන එක තමයි බද්දේක රත්ත කියන වචනේ තේරුම. මගේ පුද්ගලික අදහසක් තියෙන එහෙම. ඒක සූත්‍රයට ගැලපෙනවා හරිම ලස්සනට. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහිනන්තං අප්පත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වාමන් බ්‍රුවේ කියලා. බද්දේ කරත්තයාගේ ස්වභාවය මෙතන කියවෙන්නේ වැඩිච්ච විපස්සනාවක්. ඇත්ත වශයෙන්ම වැඩුණු විපස්සනාවක්. වැඩුණු එක ඇල්මක් තියෙන කෙනෙක් විපස්සනා රතියක් තමයි එතන කියවෙන්නේ. විපස්සනා රතියක් ඇලුණු විපස්සනාවක් කියවෙන්නේ එතන. අතීතේ අරමුණු කරන්නේ නැති, අනාගතේ අරමුණු කරන්නේ නැති, පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් වෙතොත්
ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්මය ඒ තන විපස්සනාවට නගා ගන්න ශ්‍රාවක సంతානයක් ගැන තමයි බද්ධේ කරත්ත සූත්‍රේ කියවෙන්නේ පින්නවාද. ඒකයි පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අත්ත වශයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා සර්වඥන් වහන්සේ දේශනා කරන්නේ එතන තමයි. වැඩුණු විපස්සනාවක් මේ කය අරමුණු කරගෙන ඇති කරගත් මහා විපස්සනාවක්. මේ කයේ හට ගැනීමත් මේ කය නැතිවීමත් සමුදයත් වයත් උප්පාදයත් නිරෝධයත් අරමුණු කිරීම වශයෙන් ඒ ශ්‍රාවකය කායානුපස්සනාවෙහි වාසය කරනවා. මෙන්න මේ විපස්සනාව ඔන්න හොඳට එතනින් එහාට හරිම වටිනා මේ සූත්‍ර දේශනාව. හොඳද? හරිම වටිනා මෙතනින් එහාට මේක. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම මේ විපස්සනා නුවණෙහි ඉන්න ශ්‍රාවකයාට මේ කය අරමුණු කරගෙන මෙහෙම විපස්සනා වඩාගෙන යන ශ්‍රාවකයාට අත්ති කායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති. හොඳද? කයක් නම් ඇතේයි සිහිය එළඹ සිටියේ වෙයි. පච්චු පට්ඨිතා කියන්නේ එළඹ සිටියා කියන තේරුමක් තියෙන. එතකොට කයක් නම් ඇත කියන ඒ ඥාන සම්ප්‍රයුක්ත වුණ සතිය එළඹ සිටිනවා ඒ ශ්‍රාවකයාට. කොයි ශ්‍රාවකයාටද? සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හට ගැනීමත් නැතිවීමත් නැවත නැවත පුන පුනා දකමින් වාසය කරන ශ්‍රාවකයාට. උපදින සිහිය මොකක්ද? එළඹ සිටින සිහිය ඥාන සම්ප්‍රයුක්ත වුණ සිහියක්. මොකක්ද ඥාන සම්ප්‍රයුක්ත වුණ සිහිය? අත්ති කායෝතිවා පනස්ස. කයක් නම් ඇතේයි කියන ඥානේ තමයි ඒ ශ්‍රාවකයාට, සිහිය තමයි ඒ ශ්‍රාවකයාට එළඹ සිටින්නේ පින්නවත්. එතකොට හරි වටිනවා මෙතන. අත්ති කායෝතිවා කියපම්. හොඳ, අත්ති කායෝතිවා පනස්ස සතිපච්චු පට්ඨිතා හෝති කියපම්. කයක් නම් ඇත කියලා කියවෙන තැනම තියෙනවනේ නැති දෙයකුත් තේන. දැන් අපි මෙහෙම හිතමු. දැන් මේ පින්නතුන්ලට කියනවා අපේ අරන් ඉන්නේ ස්වාමීන් වහන්සේලා පස් නමයි කියලා කියපුවාම එතන තියෙනවා හයක් නැtei කියන එක. එයා කියන්න ඕනේ නැනේ පහයි ඉන්නේ හයක් නැහැ කියලා. තේනවද පින්නතුන්ට? යම්කිසි කෙනෙක් කියන ඒ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි කියලා. එතකොට අපි දන්නවා ඒ ගෙදර ඉන්නේ හතරයි පහක් නැහැ කියලා. අම්මයි තාත්තයි දුවයි පුතයි විතරයි ඉන්නේ කියපුවම ඒ හතර දෙනා හැර තව කෙනෙක් නැති බව අපි හොඳ ආකාරම දන්නවා. අන්න ඒ වගේ අත්ති කායෝතිවා කියපුවම, කයක් නම් ඇතේයි කියපුවම එතන තියෙනවා ආධ්‍යාරයෙන් ගත යුතු දෙයක්. එතන මොකද්ද ගන්න ඕන දේ? සත්ත පුද්ගල ආත්මත්වයෙන් තොර නිස්සත්ත නිජීව ශූන්‍ය වුණ කයක් නම් ඇතේයි කියන ඥාන සම්ප්‍රයුක්ත සිහිය තමයි එළඹ සිටින්නේ පින්වත්නි. එහෙම සත්ත පුද්ගල ආත්මත්වයෙන් තොර නිස්සත්ත නිජ්ජීව ශූන්‍ය වුණ කයක් නම් ඇතේයි කියන ඥාන සම්ප්‍රයුක්ත වුණ සිහිය ඒ ශ්‍රාවකයාට එළඹ සිටිනවා. දැන් මේ පින්නතුන්ට තේරෙනවද මේ කියලා දෙන විදිය නේද? නොතේරුණා දිනින් කරන්න දෙයක් නැහැ පින්නනේ. මට පුළුවන් උපරිම සරලින් නොවෙ කියලා දෙන්න. ඈ තේරෙන්නේ නැතන් නැවත නැවත අහලා තේරුම් අරගන්නට බලන්නට වෙනවා. හොඳද? මේ එහෙම සිහිය එළඹ සිටිනවා. ඥාන සම්ප්‍රයුක්ත වුණ සිහිය එළඹ සිටිනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්නේ එළඹ සිටි සිහිය අත් නොහැර වාසය කරන්. ඒ එළඹ සිටි සිහිය අත් නොහැර යම්කිසි කෙනෙක් යම්කිසි ශ්‍රාවකෙක් වාසය කරනවා නම් ඒ එළඹ සිටි සිහිය උපකාර වෙනවා. අත්තිකායෝතිවා පනස්ස සති පච්චපට්ඨිතාවද යාවදේව ඥානමත්තාය මතුමත්ෙහි ඥානයේ වැඩිම පිනිස. හොඳද? එතකොට මේ එළඹ සිටි ඥානය ඒ ප්‍රඥාව නැවත නැවතත් වැඩිම පිනිස අර එළඹ සිටි සිහිය අත් නොහැර වාසය කිරීම උපකාරක ධර්මයක් වෙනවා. ඊළඟට පතිස්සති මත්තාය එළඹ සිටි සිහිය තව තවත් බලවත් වීම පිණිස අර එළඹ සිටි සිහියෙන් වාසය කිරීම උපකාරක ධර්මයක් වෙනවා. පතිස්සති මත්තාය අනිස්සීතෝජ විහරති. හොඳයි. එතකොට මේ එළඹ සිටි ඥාන සම්ප්‍රයුක්තන සිහියෙන් වාසය කරන ශ්‍රාවකයා කොහොමද ඉන්නේ? අනිස්සීතව තණ්හා වශයෙන් ලෝකෙට තණ්හා කරන්නේ. ලෝකෙට ආස ඒ එළඹ සිටි සිහියෙන් වාසය කරන ශ්‍රාවකයාට තණ්හාවක් උපදීද? ආයිපදීමක් වෙන්නේ නැහැ තණ්හාවක් ඇද්ද වශයෙන්. එතකොට තණ්හාවක් දිට්ඨියක් මම මගේ කියන දෘෂ්ටියක් නැත්තම් මාන වශයෙන් මේ අහං අස්මි මම වෙමි කියන මානය ඒ ශ්‍රාවක సంతානය තුළ පිහිටන්නේ
නෑ. එතකොට අනිස්සිතෝජ විහෙරති කිය ඒකයි. තණ්හා දිට්ඨිමාන රහිතව තණ්හා දිට්ඨිමාන නිසෘත නොවි වාසය කරන ශ්‍රාවකයා. එතකොට බලන්නකෝ මතුමත් දැන් එළඹ සිටි ඥාන සම්ප්‍රයුක්තන සිහියෙන් මතුමත් එහි ඥානයේ වැඩිම පිණිස වැඩෙන විදිහට මතුමත් එහි ඒ සතිය තව තවත් බලවත් වෙන විදිහට තණ්හා දිට්ඨිමාන අනිසෘතව වාසය කරනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් ඒ සිත උපාදානය කරගන්නේ ලෝකේ කිසිවක් ඒ සිත උපාදානය කරගන්නේ නෑ. විතරක් නෙවෙයි තියෙන උපාදාන වලට මොකද වෙන්නේ? නැති උපාදාන ඇති වෙන්නෙත් නෑ, තියෙන උපාදාන දුර වෙනවා. අලුතෙන් යමක් උපාදානය වෙන්නෙත් නෑ. යම් උපාදානයක් තියෙනවා නම් අල්ලගත්ත යමක් තියෙනවා නම් ඒව අතහැරලා යනවා. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛූ කායේ කායානුපස්සනේ විරති. අන්න එහෙම තමයි මේ ශාසනයේ භික්ෂුව මහණෙනි කායානුපස්සනයි වාසය කරන්න කිව්වා. ඔන්න ඔය එළඹ සිටි සිහියාත්ම හැර අවමේ දින හතක් උපරිම අවුරුදු හතක් හිටියොත් තමයි එක්කෝ අරිහත්ත්වේ නැත්නම් අනාගාමි ඵලයේ සාක්ෂාත් වෙන්නේ. ඔය එළඹ සිටි සිහිය ඥාන සම්ප්‍රයුක්ත වුණ ඔය සිහිය එළඹ සිටීම් වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත වශයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අත්ති කායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති කියන තැන බලහත්කාරයෙන් කරගන්න දෙයක් නෙවෙයි. තේනවද ඔය පින්නතුන්ට? ඒක බලහත්කාරයෙන් කාටවත් කරන්න බෑ. අර විපස්සනාව වැඩීම තුළ ඇතිවෙන අවබෝධයක් තමයි එතන කියවෙන්නේ. විපස්සනාව වැඩීම තුළ ඇතිවෙන අවබෝධයක් බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කළ තියෙනවා. බලහත්කාරයෙන් අමුවෙන් මරාගෙන සත්වේ පුද්ගලයේ ආත්මත්වයක් නැහැ කියලා බලහත්කාරයෙන් පිහිටවන සිහියක් නෙවෙයි. නිරායාසයෙන්ම උපදින සිහියක් ඒක. නිරායාසයෙන්ම උපදින සිහියක්. අත්තිකායෝතිවා පනස්ස සති පච්චි පට්ටිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තය අනිස්සිතෝජ විහරති. නචකින්චි ලෝකේ උපාදීයති. ඒවම් පිකෝ භික්කවේ බික්කු කායි කායන පස්සේ විහරති කියලා සර්වඥන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ. එතකොට බලන්නකෝ, එතකොට එහෙම සිහියකින් වාසය කරනකොට අනාගතේ ඥානය වැඩෙනවා, අනාගතේ සිහිය වැඩෙනවා, තණ්හා දිට්ඨිමාන රහිතව වාසය කරනවා, ලෝකයේ කිසිවක් උපාදානය කරගන්නේ නැහැ. අන්නේ ඥාන සම්පයුක්තන සිහිය අත්නොහැර වාසය කරන එක තමයි කළ යුත්තේ. ඒ සිහිය එළඹ සිටින නම් මොකද කරන්නට ඕනේ? අර සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන බලවත් වූ විපස්සනාව පුහුණු කරන්නට ඕනේ. බලවත් වූ විපස්සනාව පුරුදු කරන්නට ඕන පින්නතුනි. ඒ නිසා මේ ගැන ඉතින් මා කියු පමණින්ම මේ පින්නතුන් පිළිගන්නේ නැතුව මේක හොඳට සූත්‍ර දේශනා අධ්‍යයනය කළ බලන්න. සූත්‍ර දේශනා අධ්‍යයනය කළ බලනකොට පුරාණ ආචාර්ය ස්වාමීන් වහන්සේලාගේ අදහස් එක්ක අටුවාචාරින් වහන්සේලාගේ අදහසුත් එක්ක ගලපලා බලනකොට තේරෙනවා මෙහෙම දෙයක් තමයි මේ සූත්‍ර දේශනාවේ කියවෙන්නේ කියලා. නැතුව පින්නතුනි අර අවුරුදු 7කින් උපරිම අවමයේ දින 7කින් එක්ක රහත් වෙන්න කියලා නැත්නම් අනාගාමි වෙන්න කියලා සතිය පැවැත්වුවොත් ඥාන විප්‍රයුක්තව නුවණින් තොරව සතිය පවත්වුවොත් එහෙමත් පුළුවන්. හිතමු මෙහෙම යම්කිසි කෙනෙක් ආහාර ටිකක් ගන්නකොට බෙදා ගන්නකොට බෙදා ගනිමි කියලා බෙදා ගන්නවා. කෑම ටික අරගෙන යනකොට කෑම එකත් අරගෙන යමි කියලා යනවා. ඉඳ ගන්නකොට ඉඳගමි කියලා ඉඳ ගන්නවා. හොඳයි. මේ සිතට අයාලේ යන්න නොදී එහෙම හරි ඒක පවත්වන එක හොඳයි. ඊළඟට මේ අනනකොට අනමි කියලා අනනවා. කට ළඟට ගෙනකොට ගෙන යමි කියලා. හපනකොට හපමි. ගිනිනකොට ගිලිමි කියලා. ඒකෙන් පින්වත්නි මේ සත්පුද්ගල ආත්මීය දෘෂ්ටි ඛණ්ඩනය වෙන්නේ නැහැ. එය ප්‍රමාණවත් නොවේ. මේක මා කියන එකක් නෙවෙයි, මේ කටුවාචාර්යන් වහන්සේ බැහැර කළ තියෙන කාරණාව. ඒ කියන්නේ උන්වහන්සේ ලස්සන තර්කයක් ගොඩනගන සුමංගල විලාසිනී දීගණිකය අටුවාවේ මොකද ගොඩනගන්නේ? උන්වහන්සේ කියනවා පුංචි දරුවෙක් නමුත් කිරි බොනකොට දන්නවා කිරි බොනවයි කියලා. පුංචි දරුවෙක් කිරි බොනකොට අම්මගෙන් කිරි බොනවයි කියලා දන්නවා. ඊළඟට වහු පෙටියෙක් දෙනකින් කිරිබනකට කිරිබනවයි කියලා දන්නවා. එතකොට බොමි කියලා දැනගෙන කරනකොට හොඳ බොමි කියලා යම්කිසි කෙනෙක් දැනගෙන කරන එක සතිපට්ඨානේ නම්
අටුවාචාරීන් වහන්සේ අනර පුංචි දරුවා අර වසු පැටියා සතිපට්ඨානෙ වඩනවාද කියලා. ඒ ඇයත් කරන්න එක දැනගෙන. දැන ගැනීම වශයෙන්, දැනීම වශයෙන් අටුවාචාරීන් වහන්සේ කියනවා ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ උගන්වන මේ සතිපට්ඨානය. මේ මේ සම්බජඤ්ඤේ ප්‍රභේද තියෙනවානේ, සාර්ථක, සත්පාය, ගෝචර, අසම්මෝහ කියලා. අසම්මෝහ සම්බජඤ්ඤේ තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය අනුදැනවදාළ සම්පජඤ්ඤේ. ඒ නිසා මේ සත්පුද්ගලාත්මීය දෘෂ්ටිය ඛණ්ඩණය වීම වශයෙන් එළඹ සිටින සිහිය ඇති කරගන්න කැමති නම් එතෙන් නනගන් අර පිළිවෙලට මෙන්න ඕන පින්නවත්. පිළිවෙලට මෙන්න ඕන. පිළිවෙලට කරගෙන ආවොත් ආයෙක හිත හිතා කරන්න දෙයක් නැහැ, සිහිය එළඹ සිටිනවා. ඒ එළඹ සිටි සිහිය අත් නොහැර වාසය කිරීම තමයි කරන්නට ඕනේ. සිහිය එළඹ සිටි සිහිය අත් නොහැර වාසය කිරීම තමයි කරන්නට ඕනේ. ඉතින් මං හිතනවා මේ පින්නතුන් මේ දේශනාව ප්‍රමාණවත් කියලා, නොතේරුණ තැනක් නැති වෙන්නට ඇති කියලාත් මම විශ්වාස කරනවා මේ පින්නවත් පිරිසට. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම ඕක ওই විදිහට සඳහන් වෙනවා. මේ සතිපට්ඨාන දේශනාව පුරාවටම භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ මේ කර්මස්ථානවල ওই ක්‍රමය සඳහන් වෙනවා පින්නවත්නි. හොඳද? එතකොට ඒ නිසා මේ සතිපට්ඨාන භාවනාව පිළිබඳ හොඳින් ඉගෙන ගන්න, සාකච්ඡා කරන්න, කියවන්න, කියවලා මේ ලබාගත් පරම දුර්ලභ අවස්ථාවෙන්, මේ ලබාගත් පරම දුර්ලභ මොහොතින් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නට ඕනේ. අපි කොහොම මොන තත්ත්වයක ජීවත් වුණත් පින්න ඊළඟ ජීවිතේ බොහොම අවිනිශ්චිතයි. මොකද පෘථජන භාවයේ ජීවත් වෙන නිසා. හරිද? පෘථජන භාවයේ ජීවත් වෙන හැමෝගෙම ඊළඟ මොහොත අවිනිශ්චිතයි. මරණින් මත් ඒකාන්ත වශයෙන් සුගතිගාමී කියලා නියතියක් නැහැ. තෝදෙය බ්‍රාහ්මණය ගැන දන්නවනේ. 80 කෝටියක් ධනිය තිබුණා. නිදාගත්ත රත්තරන් ඇඳන්වල, කෑම කෑවේ රත්තරන් පිඟන්වල, වතුර බිවේ රත්තරන් කෝපවල. ඊළඟ ආත්ම භාවයේ මොකද උනේ? ඒ සිටු මාලිගාවෙම අලුගොඩ රත්තරන් ඇඳේ නිදාගත්ත බ්‍රාහ්මණය ඊළඟ භවයේ ඒ ගෙදරම අලුගොඩේ නිදාගන්න බලු පැටියෙක් වුණා. ඒ ගෙදර මිදුල් බස් කරන බලු පැටියෙක් වුණා. ඒ ගෙදරම පොල් කට්ටක වතුර පන සතෙක් වුණේ. ඔන්න සසරේ හැටි. අන්සාරී ස්වභාවය ඕක තමයි. මේ නිසා මේක හොඳට තේරුම් අරගන්නට ඕනේ. මේ තනියම යන ගමනක් මේක. ඉපදී 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 මෙරි මෙරි තනියම යන ගමන. එහෙම යන ගමනේ මේ తాවකාලිකව පිරිසක් හම්බුණා මගේ කියලා. කෝටි 7800ක් ඉන්න මේ ලෝකෙන් මගේ කියලා පිරිසක් හම්බුණා 50ක් 100ක් උපරිමිදි 200ක්. 200ක් කියන ඥාති පිරිසක්, හිතවත් පිරිසක් ඉන්නවා. ඒක ලෝකය කියලා හිතාගෙන ජීවත් වෙන්නේ නැතුව තනියම යන ගමනක්. අනන්ත සසරේ අනන්ති පුදුන අනන්ත මෙරුණා. මේ මොහොතෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුණොත් ආපහු සසරට වැටලා අනන්ත මැරෙන්න වෙන, අනන්ත උපදින්න, අනන්ත ප්‍රමාණ දුක් විඳින්නට වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් වූ ප්‍රතිපදාව, මේ උතුම් වූ ක්‍රමවේදය භාවිතා කොට මේ සාංසාරික දුකින් නිදහස් වෙනවා කියන අදිෂ්ඨානය, ප්‍රාර්ථනා මේ කවුරුත් ඇති කරගන්න. ඒ සඳහා මේ ධර්ම දානමය කුසලය මේ හැම දිනාටම උපකාරක ධර්මයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. පිනතුනි අද මේ ධර්ම දේශනාව අද පමණක් නෙවෙයි මාසයක් පාසාම පවත්වනවායි කියලා අපිට ආරංචි වුණා. මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන්නේ බොහෝ පින් කටයුතු සිදු කරන විශ්වපාරමී පදනම මගින්. ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ පදනම යටතේ පවත්වාගෙන යනු ලබන ධම්මපාරමී වැඩසටහනට අදාළ සියලුම සමාජික සහ කල්යාණ මිතුරු දායක දායිකාවන්ගේ සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිස මේ ධර්ම දානමය කුසල උපකාර වේවායි කියලා ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේම අද දින ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි සියලුම දෙවි දේවතාවුන්ට පින් අනුමෝදන් කරන්නටත්, සියලුම උපාසක උපාසිකාවන්ට ආශිර්වාද කරන්නටත්, පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නටත්, මේ පින්වත් පිරිස නමින් ලබාවේට පත්වන යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙතොත් ඒ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් මේ පින්වත් පිරිස මහත් වූ ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ධර්ම දානමය කුසලය තුලින් රැස් කරගත්ත මේ පුණ්‍ය ශක්තියේ බලය අපි කවුරුත් අනුමෝදන් කරමු. පිනතුන් නමින්න භාවයට පත්වන යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලුම ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් කර ගනිත්වා සංසාර ජීවිතයේ සුවපත් කරගෙන උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා, මේ පින් දැක බලා අනුමෝදන් කර ගනිත්වා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න. ඥාතීන් අරමුණු කොට ගාථාවන් කියන්න කවුරුත්. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ,
ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ පිම්බලාපරතු නල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවියෝත් මේ පින්දක බල අනුමෝදන් කරගනිත්වා දෙවියනුත් පතන බෝධියකින් උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. මේ ලෝකේ යම් තාක් පින් බලාපොරොත්තුෙන් භූත පිසාච ආදී සත්ව කොට්ටාසයන් ජීවත් වෙත්නම් ඒ හැම දිනාමත් මේ පින්දක බල අනුමෝදන් කරගනිත්වා සංසාර ජීවිතේ සුවපත් කරගෙන උතුම් නිර්වාණ ශාන්තියෙන් සැනසෙත්වා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න. සියලු ලෝක සත්වයන් අරමුණු කොට දෙවියන් අරමුණු කොට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්න ගාථාවන් කියන්න. එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති. තෙරුවන් කමා කරවා ගන්න. කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ බූරි පඤ්ඤ තථාගත අච්ඡයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ප්‍රාර්ථනා ගාතාවන් කියන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා ගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම් සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. මේ ධර්ම දේශනා මාලාව වගේම බොහෝ පින්කම් සංවිධානය කරන ඒ පින්වත් සංවිධායක මණ්ඩලයටත් ඒ විශ්වපාරමී පදනමේ ධම්මපාරමී පදනමේ තේ සමාජික සමාජිකාවන් හැම දිනාටමත් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ අවස්ථාවට සැපමින් මේ සත්පුරුෂ පින්තුන් හැම දිනාටමත් මේ රැස් කරගත් උදාරතුරු කුසල ශක්තියේ බලය උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිස උපකාරක ධර්මයක් වේවා කියලා අපි ආශිර්වාදයන් සිදු කරනවා. ආශිර්වාද කරනවා. සම්මේතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රාජෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.